තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ගෞරවනය ස්වාමීන් වහන්සේ ඇතුළෝ මහා සංගරත්නයෙන් අවසරයි අදත් අපම සූදානම් වන්නේ සඳුදාධනයන්හි පවත්වන ධර්මසාකච්ඡාව ආරම්භ කරන්නයි. ඒ සඳහා මෙම දම්ස බහම අණ්ඩපේයට වැඩබ කර සිටිනවා නම කියන් අවසරයි කූජපාද අලවවේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ අප දෙපා නැමද ස්වාමීන් වහන්සේ ාරාධනාකර සිටිනවා. අද දින ධර්මසාකච්ඡාව පවත්වන ලිස්සර ස්වාමීන් වහන්ස තෙරුවන්සරණයි නමු තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ ශ්‍රද්ධාවන්ත අදත් මේ හිමිදිරි පාන්දර අපි සූදානන් වන්නේ දුරය න් වහන්සේ පෙන්පු ධරමය තුළින් ජීවිතය සත්‍ය හොයන අයට ගොඩ නැගුණු නැත්තන් ඒදුන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න එසිගබට ප්‍රශ්නමොන හරි අහට තියෙනවන ඩැදේකදහා අවස්ථාව හොඳයි ප්‍රශ්න තියන වහන්න අවසරැස්වාමින් වහන්ස චක්කු විඤ්ාණය කියන්නේ මොකක්ද කියලා මම මේ දගරි දවසක පීමසුවා මට තීරණ විදියට ඒක දෙවිදියටට බලන්න පුළුවන් කියලා තමයි හිතුමේ එකත් තමයි ඇස දැන ගැනීම අනිත්තක තමයි ඇසේ දැන ගැනීම. කට ඇස දැන ගැනීම කියනකොට එන අර්ථය තමයි දන ගැනීමක් කියලකක් තියෙනවා ඒ දැනගැනීමට ඇසක් ඇති බව ගෝචර වෙනවා කියනක එහෙම ගත්තහම දැනගැනීම කරන්නේ ඇ ඇස මෙෙමී ඇස කියන්නේ දැනගත්ත දේටයි ඉල්ලඟට ඇසේ දැනගැනීම කියනකොට දන ගැනීම කරන්නේ ඇස කියන අර්ථය තමයි මට ආවේ එතකොට ඇස දැනගත්දේ රූප හැටියට තමයි ග්ඩවෙන්නේ ස්වාමීන් වහන්සේ මේක මට ටික්. පැදිලි කර ලබන්න නොකම්පාාව තිරුවන් සන්නයි. තෙරන් සරණයි ඔ ඇත්තටම ඇස දැන ගැනීම කීවත් ඇසේ දැන ගැනීම කීවත් අපි අද ගොඩා කලාාවට අපට හමුුවෙනලේටමයි යම් දේවල් බාහිර තියෙනවා කියෙන කාරණාව එතකොට අප අර කොටු වීමක් එකැ කොහං හරි ගිහිල්ල හිතනය එකයි කියලා එක තැනක කොටුවීමක් වෙනවා එ අපි අපි හොයන පැත්තෙන්ම් බලන්න කොටද මේකට ම මේ මේදවස්සල පොඩි පුංජි පතක් ලියමෙන් ඉන්න අ මම කෞද්ද කියල එකලෙත් මම ප්‍රහැදිල කරමින් සිතියා හැන්නේ ඔය විදිහටම කාරණාව ග අපිට දැන ගැනීම කියන කාරණාව අපට දැනීම කියෙන කාරණාව කිෙද්ද උනහාම දැනීම මමද මම වෙනම දැනීම වෙනමද ඔ ඔය ඔය දෙ පැත්තරි යනවා එහෙමලත් දැනීම මමනම් අපට අපේ පැත්තම් බන්න කොටන්න දැනීමයි නැතිවෙනකොට මමත් නැතිවෙන්නටන හබයි දැනීමමයි වෙනස් නම්විම තියෙනවනම් එතකොටහිෙනම් දැනීමකින එක ඉබේ වෙන එකක් වෙන්නටවන ම වෙනම කාරණාව ඇ මේ කොහංහරි ගිහිල්ල ව්‍යාකෝලත්වයකට පත්වෙනක අපට උත්තරයක්ෙන් න්නේෙන අන්න ඒවගීමකත්තමයි යොත නජිත් අපි අපේ පැත්තිම් බලන්ඩි යනකොට ඇස දැන ගැනීම කිව්වත් අපට ඇසක් වෙනම තිබිලා ඇසේ දැන ගැනීම කීවත් අපට ඒත් ඇසක් වෙනම තිබිලා ඇස දැන ගැනීම ීවත් ඇසේ දැන ගැනීම කිවත් දැන ගැනීම වෙනමත් ඇහැ වෙනමත් තන් ඇහැයි දෙන ගැනීම එකටයි කියෙන මේ කොහෙ හරි අපි ගිහිල තියනවා අප එකතැනකින් හිර වෙලා තියනවා හැබැයි අපි ඇස කියන කාරනාව විවහාරයක් දෙ අපට ලෝකේ සල්ල අපට පේන දේත් එක්ක මේ කතා කරන්න එතුට ලෝකෙ ඉවහාරයක් ඇහැ කියන කාරණ අප කතා කරන්න පුොළුව හරිදන් අපි මේ ඇහැ කියන කාරණාව මොකක්ද කියලා හොයන්ඩ යමු වෙන තැනද ඇහැ කියන්නේ මේ කයි කියල නම් කිරීමට ඉන්ඩ ඉඩක් නෑ. දැන ගැනීමක මේ කයි කියලා නම් කිරීමකින් ඉඩ ඉඩක් නෑ. හොයන්ඩ යමු වෙන තැනදී නැත්තංවිීමකට කරන්නේ නම් කිරීමට නතර වෙන. ඇහැ දැනගත්තකඉවත් ඇහ ගැන ගැනීමකවත් මුණ විදිර කතා කරත් නම් කිරීම නතර වෙන. ද අපි දන්නවනේද? දැන ැනීම දැන් යිද ්්‍යාය කියන කාරණාව විග්‍රහයනී ඔය හය ආකාරකට පැහැදිරි කල්ල පෙන්නන්නේ එනට විඤ්ඥාණයයි ප්‍රඥ්ඥාවයි කියන කරුණු දෙක වංග පවතින්නේ නෑ මේ කරුණු දෙක එකට පවතින්නේ එක අපිට මහවි දල සුටදි හම්බුවෙනවන් එද වෙන්ග නො පවතින මේ කරුණු දෙක ගැන අපි කල්පනා කරන්න කොටහෙන ප්‍රඥ්ඥාව කියන කාරණාවක අවබෝධයින් තොරව වි්ඥානය කියන කාරණාවක් මේකයි කියල නිවැරදිුව පැහැදිලි කරන්න පුළුවන්ුව විද පැහැදිලි කරන්න බෑ. එනකොට ප්‍රඥාවක කාරණාවක අබෝධයක් හැටියට පිරිසිඳ හැවීමක් ඇට වි්ඥානය කියන කාරණාවක් දැකීමදී. මාාවක් කිය මායාවකට උපමා කරපු පැහැදිලි කිරීමක් මිස තවත්ව සත්‍ය නිර්වච්චනයක් බව ලැබෙනවාද නෑ සිදුවන්නේ එතරවීමනි සත්‍යය වූ නිර්චනයයක් බව ලැබෙෙන නෑ. අපි කොහංහරි මම පැත්තක ඉඳගෙන ඒ ඉන්න මට විඤ්ඥානය කියන කාරණාව නිරවුල් කරගන්ඩ නිරවුල් බවක් ලැබෙන් කොයිවිද්‍රියකට කල්පනා කරත් හමවෙන්න නෑ කොහං හරි අපි හිරවෙනවා ඇත්තන් දුෂ්්‍රීකට යනම්. හිරවෙන කාරණාවදි පිළිසරනක් කොයෙනවා දෂට්‍රීකට යමද. ට හිතන්ඩ යොමුවෙලා ඒකාාණනාව කරනකොට හිරවෙනකොට පිරිසාරණ කටයමීම කවබදාවක් නිරවල් භාවයක් න්නේ නෑ. එනවානම් එතන සනිකරම මුලාවෙලා තවත් වූ දැනගැනීම කොටුවවෙච්ච සහිතම්මා දෙවල් භාවයක් ඇවිදිල්ලා දැක්මක් එක ඉන්නේ. එතකොට හෙනම් එහෙම්ම එදන්නේ නැතුව මේ විචක්ෂණය ජුදුගටම කරගෙනයන්න්න ඉඩක් එන්නටව හැමවිලීම විචක්ෂණයට ඉඩක් එන්නටව. ඉඩක් එන ස්වභාවයකින් තමයි අපින්නේ අපට හිතන්ද අපි හරියට හිතරවනක් හිතන්න්න ඒදෙන්නේ නැත්තැන් අපි කොහහරි කොටුවෙනවා එතකොට ෙන මිඥානය කියන කාරණාව පිළිබඳව යම් කිසි හරි විදිහකින් දැනගැනීමකට කොටවීමක් හෙදෙන්නේ නැතිව නිර්වචනයක් මේ ලෝක කවදාවත් වෙන්නේ නෑ දැනගැනීමකට කොටුවන්නේ නැ්චේ නැතිව නිර්චනයක් නොයදීම අපට දැනගැනීම විඥානය කියන කාරණාව අපි තුළින් දකිින් හැකි අපි තුළින් විගහයයක් කරන්න පුළුව හැකි දෙ අ බොට පත්වෙෙන නෑ. විඤ්ඥානය කියන කාර විචක්ෂණය ඇ සත්‍ය සෙවීම කියන කාරණාවක ඒ ප්‍රචඥාව ඇතිවුණ තැනදී ඒ ප්‍රඥ්ඥාවේ කෘතියක් හැටියට විඤ්ඥානය පිරිසිද හෙවීමදී ප්‍රතිපදා වෙත්තරවීම මායාවක් බව මායාවක් කියන කාරණාවනි මායාාවේ අර්ථය හොයන්ඩ යන්නේ මායාව කියන සැනදි ඒහා එකතු වෙන්ඩ යන්නේ නෑ ඒහා ලැඟගණ්ඩ යන්නේ නෑ. ඒ ඒක මොනවද තියෙන්නේ කියර හොයන්ඩ යන්න ඒ කිසි දෙයක් වෙන්නේ නෑ මායාවක් මැජික එකක් කියලා දකිනුව කිය ඒ විරිහටය තමයි අපි හිතීම හුරු කරන්නට ඕන ඇත්තේ අපි එතරම් හිතන්නට ඕන ඒ හිතන කාරණාවද. අපට පුදුමාකාර විදි ජීවිතය අසරණ පවත් දැනෙනවා. මොකද විදිහට මේ බොරුවට බොරුව කියලා කියන්නේ සත්‍යක් ඇැටියට නොලැබෙන කාරණාවක් ඔස්ස. තම විඤ්ඥානය පිළිබඳව අප ජීවිතය කියන්න දැනීමක්. එතුට මේක පිළිබඳව මොකදද කොහොමද කෙසේද වන්නේ කියලා වැටහීමක් නැතුව. ඒ දැනීමකින් යුක්ත වූ ජීවිතය සිදුවන ක්‍රියාකාරකං එක්ක කෙසේනං ඉන්නද. සිතකය වචනය කියන මෙන්න මේ කටයුතුක කෙසේනං ඉන්නද. අන්න ඉන්ද බැරිවෙන තැනදි අර මුලාව එකක් ඉන්න බැරිවෙන තැනදි මොකද වෙන්නේ. සත්්‍ය හිවීමත් ඉක්මවීම කියන අවාශ්‍යතාවේ සම්පූර්ණයයදෙනවා. අන්න එතනති තමයි හොයාගනි අන රණාව කියය. ඔන්න ඔය කාරණාවත් එක්යි මාරගේඒකට ඉඩත් තියෙන්නේ. ඒ අරණ බවත් එකයි සරණකට යමු වෙන්නේ එහෙමනැත්තාං සරණකටයම් වෙන්න ඉතින් එවිඩියට හිතන්න හැබැයි අපේ ජීවිතය කිසිදු වාකාරයකින් කොටුවීමකට නම් ඉඩක් වෙන්නේ නෑ තිරවන් සරණය ස්වාමි වහස එකටම සබධතාව පංචිකාරණවර්යනවා අනතිින්ටික සුත්‍රය සඳහන් කන්නවා ස්වාමන් වහසේ චක්පු විඤ්ඥානය නිශ්ෂත විඥානය කියලා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා කොඩක් පහැටලි කරලා දෙන්න සවනී මහස පරුවන් සරම තරස් සන්නයි මං හිතන්ම මේ ගැන ගොඩක් කතා කරලා තියෙනවා අනතු බිඩ ගවා සූට කතා කරද්දී. එතකොට චක්කවින්න අ පිතන ගත්තර පසේ ඒ ඇසේ දැන ගැනීම තැ ැඩ මේක අපි කවදාවක් දන්නේ නෑ ැ ඔය කතා කරන්න සේකයකොට අන්න එකයි විශේ සත්වය එක හොදොර තේරුම් ගන්ඩ පිදිි කියන්නේ සේකයෙක් තකොට සෝතා පන්න කෙනෙක් එවැනි කන්නේෙකොට කතා කරන්නේ එතකොට ඒ කෙනගේ සභාවේ තමයි කැබුරු ධර්ණ පරියායන් හැටියරන දන්න වුනාට ජීවිතය දකින කෝණ අනුව සිදුවන වැඩ පිළිරත් තියනවා එතකොට ඒකෙටි දකින විදිහත් යනවා. ධර්ම පරියාය හටියට බොහෝදයන දන්නව වුණනාට කෝන වෙනස්සලානි වෙනස්වෙච්ච ෝන ඇත දකින කෝනයක් එක්කයි මේ විදිහට විත ගෙන අහන් ඒ දරම් පරි යහන්නේ ඔවුන් කන්දෙන් එතකොට දැනගැනීමක්ි කටීමට දැනගැනීමන් දැනගැනීමක එකතුවෙචි දැන ගැනීමක් දැන් දැනගැනීම එකතුවෙචි දැන ගැනීමක් කියලා කියනකොට ඇසහරි කන හරි නාසි හරි දිී හරි අය හරි මනස කියීන කාරණ එ දැනගැනීමක් එකතු වෙලා දැන ගැ එතකොට මොකක්වෙරලාී දැනගැනීමක් කියන කාරණාවට ඥානයකින් එතරවීම කියන කාරණාව ප්ඥාවෙන් සිදුවෙන්ඩ ඉඩක් නොදී දැනගැනීම කියන කාරණාවක් දැනගෙන ඉතිම් පවතිනවන්නේ එතර වෙනවද නෑන එතරවෙන්නේ නෑ ඇ මායාවක ඉන්නේ දැනගැනීම කියන කාරණාවක් ප්‍රඥාවෙන් පිරිසිදි හිවීමේ කෘත්ති එතරවීම සිදුවෙන්නේ හැබයි දැනගැනීම කියන කාරණාවක්ක යේෙදිලා දැනගැන ඉන්න කොට දැනගැනීමක් කියන කාරණාවක් එ අන්න දැනගැනීමකින් යුක්ත වන්න නිශ්්‍රත වෙලා අපි මෙද ගොඩ දැනගැනීම හොයන්නේ අ්‍ය වකි වැඩක් දැනගැනීම කියන කාරණාවක් මුහද කිය හොයනවාගේ වෙට අන්න ඒ විදිහයට කොහොමද එතරවෙන්නේ එතර වන්න විදිහන්නේ එකම පවත්තිනවක් කියන කාරණාව ලෝකයා එක කද හේතුවද අනත පින්ඩික කියන අනතු පින්ිකට ධරමපරිිය ඇයික් කියල දෙන්න පුුවන් දැනමක් ට ලොකොත් නැතිවුණට දරම් පරරිය අයි කියලදන්න පුළුව මකට ේතු ධර්ම දකති එහෙම නැති කෙනෙකොට කොච්චර කියදුම්ල තියාට යට ගෝචරණය උ දෙයාට ධර්මපරියාය දකිනකෝන සිදුව ලැනෑ දරම්පරියකට ඒ දරම්පරියයක් කියන කාන සිද්ධවෙන්න ඉ එනිසා අනි අයට ඔටින්ම කිවොත් මේ නිරෝධය පිළිබඳව ඉස්මතු කිරල්ලා. නිරෝධය පිළිබඳව ඉස්මතු කරන නත්න් සමුදය කියන කාරණාවක ඥානයක් ඇටි කෙනෙක් තවත්වූ යතහර්ථයක්ට අලුතිම් එමක් පෙන්නන්ඩ අවස්ථාවයක් නැහැ එතකොට අරකාරණාව සිහිපත් කරනවා කිසිදු විදිහකින් ලැබි ගැනීමකට ඉඩක් යෙදන්නේ නැතිවෙන විදිට ඉති ඒ නිසා අපි ඒ වගේ කාරණා බලනකොට ගොඩාහක් පැති බලන්නට වන්න එහෙම ගොඩක් ට බැලබු නැත්තන් හෙම අපට ගොඩාක් වෙන කාරණාව තමයි යර මුණමාහරි තවත් අලුත්්‍රග්්‍ර හයක් කියන කාරණාව එක්ක අපි අපට දෙයක් ඇද ගර්මන්ත ඊ කරපු දේශනාවක් කරණිමච සූත්‍ර වඩෝනයදි හැදිලි කර අද අපට තියෙන කාරණාව තියෙන සතති සෙවීම කියන එක තුළින් මුලා ජීවිතය කියන බොරුවෙන් ඉක්ම වෙනවාට වඩා සතති සොයනවා කියන කාරණාවක්ක තියන හැඟීමින් අපට මොනව හරි ලබාගන්න එකට ඔන්න ඔය ඔය කාරණාව නැත් දැනු හරි අපි දැනුම කියන කරනම් වටිනා නිසාන ඉගෙන ගන්න එක එක වටිනාකමත්්‍රයක දොර වටිනාකමත්‍රයක් දැනම ඉගෙන ගන්නවා එනකට අපි ඒ කාරණාව තියෙන ස්වභභාවද නිතරම පැහැදිලි කරනවා එක තියන නිධානය විස්තරය පරියාය පදවැන්ජන මේ සියල්ලක් මෙක්ක බලන්න කියන ඒ සියල්ලක්මක්ක බලන්න සැනි තමයි ඒ අර්ථය තුළ ඉස්මතු වෙන කාරණ ප්‍රතිපදාවක් ඇටියට සිදුවෙන් නැත්තන්ග ප්‍රතිපදාවක් එකචන සිදුවෙන කවදු අනාට පින්දකබවාඒ ධරම්පරියාය විචක්ෂණයට වඩා අයාගේ තිබුණේ ප්‍රීතියක්ය එක එක විචක්ෂණය එක්යි දරම්පරය නොගත වෙනවා කියෙනෙකට වඩ හර ධර්ම්පරියාඇතක ප්‍රීතිියක්තිකල. එසර ප්‍රීතියෙක්කයි වාසයක එක එක්චර බුද් බුදුරන් වහසර ගෞරවයක් ධර්මයට ගෞරවයක් සාරිපතුත්ම මෙන් වහසට ගෞර පැත්ති බුණනේ ඉතින් ඒ ප්‍රීතියත්යක වාශසය කරනට ත විජක්ෂණය නැත අර චින්තන සභාවයක් කියන කාරණාවටනම ඉඩ ලැබුණ නමු එමන ලැබුණට අනා්‍ය පින්දික සිතතුමාගේ දර්සන කෝණයක් එඩික්්ච නිසා ඒ ඒකත් එක්ක ලැබුණ ඒ ප්‍රීතියතිය තැකින් ඇ ැද ද කර ගත කතාවන්නේ ප්‍රතියය එක්තු දෙවිලෝකගේ නිසානයයට ඇවිදිල ගතාව කිය නිදං හිතන් ජේතව වන්නන් විති සංගන සේවෙතා අවතන්දම්ම රාජයන පීට සංජරණම් අමකර එතුකට ඒ අරම ඒ අර උපස්ථානකද තවන්ගේ දන හිදනකම් උපස්ථාන කර නි සදධාව කියන කාරණාව කර මඩ ජීවිතය කැපකිරී මේක නිසාමී එක පැතිම් බලන්නට ඕන ධර්මය ඩකින ධර්මය ගැනකින්තන මෙහහියපු කෙනෙක් එක්ක කල්පනා කරනකොට අන්න කෙනට පුලළුවන්කම ලැබෙන මේ දැනගැනීමක් කිය කාරණාවක තවත් දැනගැනීමක් එක් ඉඳීමක් නොවේ එක දැන්ඟර කලින් කතා කරපු කතා කර සැදිතේ ප්‍රශ්නතිත් අප හැදිලිර කවදහරි කාරණාවක දැනගැනීම ප්‍රශඥාවකට ගෝචර නොවී දැන ගැනීමම් බවට පත් වන වනන් හිදිෙන කාරණාවක් එක්ක ඇත්තරම් දනගැනීම කියන කාරණාව දැනගන නෙමේ එකතු වෙලාඉන්නේ දැනගැනීමක් කියන්නේ එක එක එකතු වෙලාන්න එකතු වෙලා අපි ඇහන් රූප දකින තැනදි දැන ගැනීම කෘති ඇත්තිේ නවා. ඒ දැනගැනීමේ කෘතියක ලැල්ගෙනඉන්නවා. ඒ දැනගැනීමක් නිශසට වෙලායින්න ඒ සිදුවීමම කෘති ඇත්තක නිස්සට වෙලාන්නවා දකින්න නෑ දකිනවනවා. අඩු රම ඒ බව දකින වනන් එතරෙනවා අන්න එකයි විසේ සත්වය ඒ කාරණාව ඒ බව දකින වන එතනස් සිදුවන්නේ එතරවීම මකද දැකීම සිදුවන්නේ ප්‍රඥාවත්තක තෙරවසරණයි තෙරවසන්නයි සයිනන් අවසරයි සයින්නන්ස අර සයින්නාන්සේගේ අර මම කවුදු කියන්නේ ඒ ලිපියත් එෙක්ක ඒ කරුණුත් එක්ක මේ හිතුවා සයින්නාන්ස දැන් ඒ විදිට හිතාංයද්දිී සයින්නන්ස මේ වෙන ස්වභාවය තමයි අගන් මේ හිරකුඩුවකට දාලා ලොක්කලා වගේ නැත්තන් මේ අතපය දෙකම ගැටගහ දැන්ම වගේ ස්වභාවයක් වෙනවා සයින්නාන්ස හිතද්ද එතකොට සයින්ලන්ස ඒ විදියට හිතාද්දේ ඊනකට දැන් අර අපේ ජීවිතයේ කටයුතු කරනවට සයිනන්ස් අපි ඇතකොට අපි අපි කරන කටයුතු වලදි අපිනි මූලි කත්්‍ය දදිලා කියන මට තේරරිච මට හැංගිච්ච රණයක් එක්න කරඩයන්නේ එතකොටේ මට හැගිච්ච කාරණයක් එක කරණඩයන කටයුතු කරන්න බැරි බැරිව හිරවීමක් වගේ ස්වභාවයක් තියෙනවා සයින්දාස ඒකයන්නේ අරවිදියට මම කෞුදු කියන එක හොයා කිය ඒ විදියට ඔොයාදදි කවුද කියනකට උත්තරයක් නැතිකොට මගේ පැත්තිම් මට එන කාරණ මම කටයුතු කරන්න යනකොට එක පැත්තකින් වංචනක කටයුතු කරනවා වගේඒවගේ දැනදනම වැරද්ද කරන වගේ ස්වභාවයක් එෙනවා. එතකොට සායින්න්නන්ස එක්කෝ කරන කටයුතුවලදී ඒ කරන හැම කටයුත්තකටම සාහින්නාන්සේගේ අවසරයකින් කරන්න වෙන වගේ හිතුුණා එතකොට සාන්න්සේ ගාාවවම ඉන්නවානන් එහෙම කරන්න පුළුවන් නමුත් කරන්න පුළුවන් නමුත් සයිනාසකින් දුරස්ථව ඉන්න නිසා අපේ කටයුතු කාරණ අපිට හිතන කාරණ අපි කරනවාමනි එතකොට සයින්නන්ස අයහිතුනා ඒවිදියට හිතන් ඇැතුව මම කෞද්ද කියන එක දිගටම මේ විචක්ෂණය කලානං හරි කියලා මම කෞද කිය එක දිගටම හිතුවනං හරි කියලා නමුත් ඒකත් එතකොට මම කවද කිය දිගටම හිතුවනං හරි කියලා තීරණ කළේ මමමනි එතකොට අර ඒ හොයනෙක්ට ඒ හිතනෙක් ටිකක් අපිරිසි දුයි වගේ කියල තුුණ සායින්නාන්ස එතකරු සාහින්න්නාන්ස මේ එන්න එතන පොඩ්ඩක් පැහැදිලි කරගන්න සායින්ාන්ස හාසර සයින්න්ස කොහමත්ඉතින් අපි නිවැරදි විදිශකට ප්‍රතිපදාවකට යමු වෙන තුරාවට අපට කවදාවත් මුලාවෙන් තුර ජීවිත පැවැත් මක් සිද්ුවෙන හැනි සම්පූර්ණයම සිදධ වෙන්නේ මුලාාවෙන් තුළ ජීවිත පවැත්මක්මයි ඉතිං අපි ඒක දැනගෙන අපට දැනන්නට ඕනෑ හොඳටමත්ි දැන් අසරණකම කියන කාරණාව එතකොට ඒ කර ඕන එකම දිගට අපේ ජීවිතය තුළ තියෙන්න්නට ඕන ඉති ඒකත්ඒක්ක තමයපට අවස්ථාවන් සැරසිලා පුුණි ශක්තිය ඉස්මති වෙලා පතිරූපදේශවාසයේ ඒගේ සියල්ලක්ම ඉස්මති වෙනකොට එකරවීම ප්‍රතිපදාවක් එ මාරගය සිද්දුවෙන් එතිෙක් සිදවෙන්න නැහැ ඇති. නමුත් අපි විචක්ෂණ සීරී බව තවදුරටත් දියුණු වෙනවා එ විදිට හිතන්න පෙළබුණාම මුලාව ජීවිතයක පැවැත්මක් එක ලැඟගන්න තියන අපහසුව තවතවත් ඉස්මති වීයනෝ ඉතිං එක නිසා අප කටයුතු සිදු කරමින් ජී්‍රී ගත කරන්නට ඕන එතකොට අපි සියල්ුම හේතුකාරණ සකස් වෙන තැනදී අපට අවශ්‍ය ප්‍රතිපදාව තමන්ට ලැබීමකින් තොනව මාර්ය හුත්තැක්කටට සිදුවෙනෝ ඉති නිසා එවිදිහට තවත් උජක්ෂණය කරන්න තෙරවන් සරණයි. ඒ මයිසන්නාසත් තෙරවන් සන්නයි. ගාරුණේ සාමීන් වහන්ස අවසරයි නමස්කාරකර විචාන් පරමම සාමීන් වහන්ස සාමීන් වහන්සමං ඇත්ත චමයේ විචක්ෂණයට ගත්තේ මේ ඉතිරූ පංකිනයකින් මමටම ඉදගනි නීරිය අවොතුර දැන තද ගතිය ඒත් අද ගතය තුළ ඇත්තර්ම මේ හැ සත්තාටහසූතයට අනු වාමීන් වහසේ දේශනා පරන්ටේ දුන ඒකත් අහලා සාමිනසම ගතිය දෑන තද ගත්ති උපාදානය. උපාදාානය අදගත් ගත්තිය උපාදානයෙන් තම චක්ෂයට ගත්තය වාමිනාහන්ස අවසාන සසාකච්චාවාරදදිම ස්වාමිනාාන්තර දිරිපත් කරඩ යදුනා මට අඇතරතිදි වැට හුණේ මට මේ උපාධනය මේ බැඳී මෙන්නේද මට ලෝකයක් ගෝචර වුණේ මට මම හම්බුනේ ත නේද මෙම පුද්ගලයා හම්බන්න කියනත ට ඇතිනදි වැටහුණේස්වාමිනස තකොට බැඳීමට ප්‍රත්ති හේතු වනේ මේ සතුකින් පිටිගැනීම හැබයි එතනමට ලෝකයට ගෝචරණෑස්වාමන් වහන්ස ඊට පසේ ලෝකයටට ගෝතෙරව නැල්තෑනකින් තමයි සත්්‍යව සභාව හටගත්තේ එක්ම බැඳීම මෙ තම කුදග හටගත්ක තැම ික්ෂනේද ම වැට හුණේ සමකමන්ගේ සසාකචවරද ප්‍රශ්ලන්යද ස්වාමින්න් වහන්ස. ඊට පරිසාමයන්සටම සූතරයක් හන්ටි තරම පටන් ගත මහසාතන සූත්‍ර හට පටන්ගත ම දනයක අන්තරගත මක න්න එක නම දන්න දරගන පටන්ගත හැයි ප ආරම් ේදම දන්නේ ත්වය ස පු ගේෙර හට ගැීම එතන සමට පොඩි ප්‍රශ්නයක් ඇතිවනේ ප්‍රශ්න ඇතිවට පාටේම පො ඩක්කියන් වවසස්වාමන් හන්ස අජානන් අපස්සාන් යතභූතන් චක්කු චක්කුස්මින් සාරාජතති රූපේ සසාරාජය චක්ක වි ානි සාරාජ්‍යද. කු සම්පසේ සසාරාජය යම්පිදදාන් චකු සම්පස්ස පච්චා උපදදි ගේේද හිතන් සුපන්වා දුක්පන්වා දුකම් සුතවා තස්මිම්පි සාරජති තාස්ස සසාරත්ත සංවිත්තා සමුල්ලස අස්සාධානුව පස්තිනෝ විහරතෝ ආයතින් පංචුපාදානස්කඳ උපජයන් ගච්චන්ති ඔතින් දන්කාතමත් සමිනිස මටේ ප්‍රශන නඇති වනේ සාමයන් වහන්සේත ඉසින් ඇතින්ට මේ දශනා කරන්ට ජෙදනැස තේදී මේ හටගැනීමේ ස්වභේ දානය නැතනන් දකකි නැත්ත ඇසෙහි ඇඩනවා දූ පෙේ අයනවා චක්කු මින්ජානය ඇලනවා චක්කු සම්පස් යනෙන සම්පස්ස හට ගත වලු සැබද දන ඇලෙනවා සරදජධක ඇඩනවා තර ටි ර ඇලන කරදාන ට පටරම ක් පම ගැටිම ැතියව ට පස ම ක් ම දේශයදම සත් සපහග දිරිිපත් කරන්නන්නේ විශෂ ස්වාමන් හන්ස රන්ද බධාරය කරන් දුුණා ඇසෙහි කිනකාරණාව ඇසට නොවේ ඇසේ නොවෙයි पुद््र सभा ऐ ऐसे ही ऐसे हित पुज්‍ර सभावයක් वा ද ඒකෙන් අइවෙලला ऐसे ही वा केने සत््य सभा्यයක් न वा තුवा බै स्वान सීज बचि හටे लेनවා කියනකම රගන ස්वाී හසක දේशण ण ुना सत् सत्र सा र सूत्रය भारतीना के आरथෙන් में පුुदගभ में तो හ ඒ सूेයට අनුව ඇलेवा කියර केෙන් සत््य सभाव्यात में मदद में ගර සභහාවයක් දෙකම එන්න ඇලනවා කියෙන මට ප්‍ර්නකාවසාමි වහන්සේ මොකද මේක සූත්‍රය කතන කතනම මම වික්ෂය රදත්වය අතරන පටි සම්පද විග්‍රහය මටාවේ පුද්ගරය හදෙන ම හැදන්නේම බැන්ඳීමෙන් උපාදානය එතන මෙතන පුද්ගරය හදනෙන ඇලීමේ ඇලීමම සත්්‍යය ස පුදගරා දෙන්න මැහැදන. ප සාය සබම හල්පන කර මකදම ඇලයෙන් වාක කියයන්න ක කියන. ඒටම ම මක්ුණ වාමන් දහ දේනයකදය පොඩු කෑ ද නුව බැදැම් දනයක් යනදක මතක් කවෙර සමාන් සවාමන්ස මට මේක සේරු ගන්ු හන්ද මටසම පොඩිය උප මවා ගත්ත එකහ සමාන පොි ෑරිකකාරදයක් කරන ලයවන ගමහ කරන් ගැන ඇලවුවොත්. ඇලීමත් සමගම් පෙර පසු නැතුවන් බැඳීමෙක තිීෙනවානය දෙකර මට තරබවාමන්ස වැටුණ. හැ ඇලනවා කියන සැනම පෙර පස නැව බැදීමකු තියනවා ේද. පශ ප්‍රතාජ්‍යන ස මගේ ේ න් ම වහස පසේ මටහ දා ප්‍රශ් ති වාමන්ස කද को හටගන්න න. සාමන දහ දේශනක මේ प्र්‍රකාශග දේශන ඩ දු පරමු පසය හැන ස්කන්දනවත් මට පැහැදින සවාමන් වසේක. ඊ පස මට මේ මේ විචක්ෂ ෙන් පාසතම සාවාමින් වහන්ස, මට හිතුනා මේ සත්්‍යයා හටගන්න න. ස්කන්ද රූපස්කන්ද දෙනස්න සං්‍යස්කන්ධා ස්කන්ද පහවෙනවානේද ඒ හා සමාන පෙර පසු නැතුවම පුද්ගර හටගන තනෙ රූප පානස වේ උපාදනස්නන් හටගන්න න තක සමන්ස මර්තනය ප්‍රශ්නයතමයි ම බුද්ධදේශනය ගම්විිර බුදශය ුදු හන්ද දශ කරන්නේ ඇලනවා කියන තැන පුද්ගලය අසන් සමන්ටස්න සත්්‍යයහ පුද්ගල දෙන්න හටගන්නවන මුත් මටයක. ම මේක අර්ථය ගණ්ඩම ප්‍රාජන මනසකින් මම උපමවා කරගන ඒ අඩවා කිය න බැද ීමමත් වා ක ු ක මට ැල ප ද ට හොද ග අනිිකම ස්කන්ද ගන්න දයක්ක්වාද හස මට නිවරදික ැන ගන්ඩුව ස්වාමින්න් වහන්ස අනුකම්පනය ප්‍රදේශ පතාාදවාමන් න්ස තෙරවන් සරණයි තෙරවන් සරණයි යම් සත්තටවීමක් ඇද ඒමයි උපාධානය කියල මහා බොන්නම සූත්‍රය පෙන්නවා යම් තන්නාවක් ඇද ඒෙමයි උපානය කියලා තැමයි යම්මා කියපු උපමාව වගේ උපමාවක් මං අමත අවුරුදු අතනකට පහකට වගේ කලින් පැහැදිරි කරල තියෙනවා මට මතකනය කොයි කාලෙකට ප එකක් දෙකට ඇති දේශනාවල සරෙප්පුුවක් කලවනකොට ඒ ඇලීමත් එක්කම් බැඳීම කියන කාරණාවට අපි ම වෙනම උපමාවක් පැහැදිරි කළ පෙන්වා. යමකිී පුමාවක්ගේ මේ එකක්. කොට යමක් කැලෙනවාද එලීමම තමයි බන්ධනය කියලා කියන්න අලුත් එකක් නෙමේ. ඉති එක නිසා ඒකාරණාව ඒ හුමාව ඇයට හම හදිවටිනවා ඒගේම තමයි සත්්‍යයා පුද්ගලයයක් කියලා මෙ කෝන දෙක විග්‍රහයමික් සත්්‍යවයක පුද්ජලයකුයි දෙකක් නෙමේ. එකන එක තවත්ව විග්‍රහ දෙක් ඇටියට හම්මන්න කෝන දෙහකින් අපි දකින විග්‍රහය පුද්ජලත්වය සත්වත්වය කිය එක. සත් අත්්‍යයෙන් පස්සේ පුද්ජිලත්යදන හහිම කතාවක් නෑ සත්වයා කියන නිර්වචනය තුළම පුද්ගන ඒකම අර දකින විදිහක් විතරයි. සත්වයකී වත්්‍ය එකයි පුද්ගලයකීවත්ත එකයි කොහහින්ග පැවත්නම තමා සත්වයක කතා පුද්ලයකන කතාගරනත් ඒකර ලකින ෝනයක්ත් එක සිදුවන පැවැත්මක් විතර ඒ නිසා ඒක සම්බන්ධයෙන් පු භාර සූත්‍රය කතාගරන්නකමය සත්ව සූත්‍යය කතාගන්නකම තොයිදකෙීම ගසි වෙනසන්න ඒකම විදීකටාවත් හත්ම කිය නිරචචනයි එනිසා ඒ කාරණාවටම් වැරදි ඒ ඉවිදිත හිතන්න බෑ එම අප දෙකක් ඇට ඉර්දාගන්න එක නමේතියෙන් කොහන් ගියත් එකම විග්‍රහයේ පැහැදිි කිරීමකුයි තියෙත් එතකොටද ඇලීම කියන කාරණාව නිර්ුවචන් බැඳීමක්ට මම කිය හම්බේවා කියල ඇලීමමයි බැඳීමක් කියිය හැබැයි ඇලීම කියලා කියනකට අපට ැ ඇලීමයි ගැටීමයි කියන දෙකේ පැවත්ම කියන එක නෙම මේ විග්‍රහ කරන්න අපට තියෙෙන ඇලීමත් අනි පැත ගැටීමන කියලා නෑ අලම කියන කාරනාව ගැටීම කියන එක පවවිරුද්දුව කියන කාරණාව නෙමි එක අපි කාමය කියන කාරණාවක් එ අපි දාගන්නට එකට අපි දානව කාම ඇලීම කියලා අන්න හමදා ගත්තර පස්ස ගැටීම වෙනවානික් පැති තියෙනවා සාරජ්්‍යති කියන කාරණාවට හෙන කාම ඇලීම කිය ගදධදානෝට එතකොයි ැටීම ගෙන හතාගන්න පුළ ඇලීමි තටක් කතා කරන්න කකොට කාම ඇලීම විතරන්නේ මේ ඇලීම කියන නිර්වචනය නත්තඟ ුෘත්ය කතා කරම සිදුවෙන වැඩ පිළවෙල තුළ පැවැත්ම ඇ පැවැත්ම කියන නිර්වචනයක් දැන් අපි ඇහැ කියන කතාවක් ඉස්මතු වෙනවා කියන එක පැවැත්ම කියන ක නින් ඉතින් ඒකට නිර්වචනය ඇලීමම කියන එක ඒ ගැන කියන්න පුළුවන්න්න අභිනන්දති අබෝජති අජ්‍යෝසායතීත්තඇති උන්න ඇලීමේ කෘච්චය අපි ඇලිීම කියලා අ ගැටීමත් බල්ල හරි න්නේනෑ එක ලෝක ලාමක දෙයක් විතර එක ලෝකයේ තියෙන් අපට තේරණ දෙයක් විතරයි නමුත් අබිනන් දෙද අබෝජිධය අධ්‍යෝසාධීරද කියනකොට මේ යමක් කියන හැන නිර්වච්චනය කතා කිරීමම ඇලීම එ එක හයිකත වුණා අන්න එකතම යායන්තන්න පෝර්න භවිකා නන්දිරාග සහකද හත හතරාබි ඩන්දිය කියන්නේ මේ කාමය කියන මේ අපි සාමාන්‍යක ලාමක ෙර දකන ැලීම තරන්නේ. ම දක්තට ගටක්ගෙන මොත්ක් පැවැත්ම කියන කතාවක් කියෙන කාරම විස්මතුවයෙනකොට ඒම ඇලීම මයි අය කතාවක් ඉස්මතු වෙන වන මේ ඇහැ කියලා ඒ කතාවම ඇලීම මයි ඇයි දඒකහා ඒක පැවැත්මා නිතින් එතකොට ඇලිම් එතකොඩායි ගැටීමක් ගැෙන කතාාව කරන්න යනවා කියන ඒ කනෙ ඒ කතා කරන්න ගැටීම කියෙන නිර්චනය අ කාමයන් තාම ඇලීමත් එක් එකතිගේ නිසා රණාවත් ඒවිදිර තේරුම් ගන්නට ඕන ඉති ස්කන්ද කියන කාරණාවැ ස්කන්ද කියන එක කවදාකවත් අපට අපේකෝනෙන් නිර්රෝචනය කරන්න පුළුවන්න්න එකක්නේ අප සම්පූර්ණයෙන් බැලීමක් එක්ක පැවැත්මක් තම ජීවිතය තියෙන් බැලීමක් එකම් පැවැත්මත් ජීවිතය තියෙන ස්කන්ද කියන කතාව හැම්වලීම කතාය කරන්න නි්‍යයායයක්කක් මං තන ක්ක ධදති ප්‍රහණ පොතෙීමමිියක උඩාක් ලස්සට පැහැදිරිි කළ තියනවා ඒ පොත කියවන්න පටන් ගත්තුත් ඇතගේ කියප අවසා හරරි පහැදිලි කරන්නේ ඔවට ඔක්කොටම ලස්සන විග්‍රහ පැහදිරිි කළ තියනවා. ස්කන්දසාහ උපාදනස්කන්ද පිළිබඳ වංවිෙන් වසයෙන් විග්‍රහ පැහැදිලිකළ තියෙනවා. ඒවට ඒවා එම විග්‍රහකාරණ ඇයි කියලා පැහැදිි කළ තියෙනවා. ඉතින් එනිසා ඒ පොත පරිසීරණය කරන්න. ඒ පරසීල්න කරන්න පට ව ගුඩා කොයි සම්බන්ධි අපට හිතන්ද පැති වෘත්ත වෙනවා තෙරුවන් සරණ ම තෙරුවන් සර බොහොන් පින් ස්වාමීන් වහස දෙපාන මස් පෑර් සි. අවසහයි ස්වාමීන් වහන්ස අසුගිය දසකතා වාරයේදී ඔබ වහන්සේ අපට ලබාදුන් උපදසක් අනුව මා මෙවර උත්සහ කලා මම මගේ කියන සංකල්ප දෙක වැෙන්කරලා හඳුනගන්න. ඇ ඇසීම කියන ක්‍රියාව ආශ්‍රීෙන් මේ වෙනස දකින්නයි මට අවශ්‍ය වනේ. අපට යමක් ඇසෙන්න නම් ගන සබ්දය හා මම කියන කාරණා එකතුය යුතු බව පූර්ුව අවස්ථාවට මවිසින් කරන ලද විචක්ෂණයක් මට පෙන්නලදීල තිබුණා. ඒ නිසා මා මුලින්ම කළේ කන සබ්දේ හා ඇසීම කියන කාරණ තුන වෙන්වෙන්නු අරගෙන ඒවා මමද මගේද කියලා ස්වා බැලීම. මේ සඳහා හොඳ පදරමක් ඇති කරගන්න මා මගේ ජංගම දුරකතනය උදාහරණට ගත්තා. මෙවැනි දුරකතනයක් මගේ කරගන්න හේතුවූ කාරණ මාස්වයල බැලුව ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමේ වුවමනාවක් මට ඇතිවීම මේ සඳහා ප්‍රධානම හේතුව බව මට තේරුණා. එවැනි දුරකතනයක් ලබාගැනීමට අවශ්‍ය මුදල මාසතුව තිබීම දුරතන දුරකතන එම දුරකතන වෙරඳ පොලේ ඉකිනීමට තිබීම ජංගබුදුරකථනයක අයිතිකරුවෙක් වෙන්න හේතු වූ වෙනත් තාරණ වශයෙන් මහඳුනා ගත්තා. මේ හේතුවලින් එකක් හෝ සම්පූර්ණ නොවීම ජංගබුදුරකතනය පිළිබඳ සිහිනය සැබෑ කරගන්න මට ඉඩ නොදන බවතේරුම් ගැනීම. මට අපහසුනේ නෑ ඊළඟට මාකලේ මිලදීගත් ජංගමු දුරකතනය මගේද කිය ස්ොයා බැලන්. මේ දුරකතනය තුන් ආකාරයක හේතු මත ඕනම වෙලාවක මට අහිවෙන්න පුළුවන් බව මට තේරුණා මට අහිම්වෙන්න පුළොම් බව මට තේරුණා මගේ කැමැත්තෙන් දුරකතනය වෙන කෙනෙකුට ලබා දෙනව නම් එය මගේ මැද්‍යත්වීම නිසා මට දුරකතනය අහිමිවන අවස්ටාක් යමෙක් මගේ දුරකතනය සොරකම් කලෝත් ඒ අනෙකකු නිසා මට දුරකතනය අහිමිවන අවස්ටාව දුරකතනය වැස්සකට තෙෙන්ලා භාවිතා කළ නොහැකි චත්වකට පස්තුු නොත් ඒ ස්වභාවික හේතුවක් නිසා දුරකතනය මට අහිමිවන අවස්ථාව මේ දක්වා මාකළ විචක්ෂණය මට පෙන්වා දුන්නේ. මගේ යැයි කියන්න පුළුවන් යමක් තියෙනවද විවිධහේතු මත ඒදේ මට අහිමවෙන්න පුළුවන් බව. ඇසීමට බලපාන මූලික සාධක දෙක ඒ කියන්නේ කනහා සබ්දය වෙන්ුවෙන්වු අරගෙන එම කාරණා මමද මගේද කියලා මීළඟට පංසා බැලුවන්. යම මම වෙන්නේ එය මගේ වුවමනාවට ඕූමනාව මත හෝ මගෙන් වෙන් කරන්න බැරි අවස්ථාවල දීයකෙන් අදහස මට ඇති වුණා. දඩුවම් ලබන අවස්ථාවකදී කෙනෙකුට තමන්ගේකාණ අහිමි වෙන්න පුළුවන් මෙය තමන්ගේ වුවමනාවට සිදුවන දෙයක් නුවන නිසා මගේ දුරකතනය අර් කෙනෙකු ගොරකම් කරගත්ත අවස්ථාව වගේ කියලා මට හිතුරා. යිද්‍යපති කාර ලබන අවස්ථාවකදී ඒවගේම පුුණ්්‍ය චේතනා එම නැත්තම් මුදල්ලවශ්‍යතාව පහළ වන අවස්ථාවරදී මිනිස්සු තම ශරීර කොටස් කපා ඉවත් කරන්න කැමැත දෙන බවත් මට මතක් වුණා. තමන්ගේ වුවමනාවට කන අහිමිකරගන්න ඉඩතිබෙන මෙවැනි අවස්ථා මගේ දුරකතනය මා වෙන කෙනකුට දුන්නා වගේ කියලා මට හිතුුණ මා මගේ යයි සලකන දුරකතනයට සමානෝව පවතින්න මේ සියලු කාරණ මට පෙන්වා දුන්නේ කන මම නොව මගේ බව වීනමට මා උත්සාහ කළේ සබ්දය මමද මගේද කියර සොවැල බලන්න මේ අතතේ මා මුලින්ම කළේ ශබ්ද ඇතිවෙන සැටි පවිිමසා බැලීම. මේ සඳහා මේ සඳහා යම් කිසිකම්පනයක් ඇතිවෙෙන ඕන බව මා දැන සිටියා. වීනාවක තත දන්ඩ නිසා කම්පනේ වෙලා හඬ ඇති වෙනවා උගුරේති වෙන සොරතන්ත්‍ර අපේ පෙනහළුවද තියෙන වාතය නිසා කම්පනේ වෙලා අපේ හඬ ඇති වෙනවා මේ ක්‍රමයට ඇතිවන හඩ වීනාවට අයිතිද කියලා මාකල්පනා කලා හඩ උපොදවරන තත්තටවත් දන්දතවත් අයිති නැති වීනාව හ වීනාවට අයිතිවෙන්නේ කොහොමද කියලා මට සිතුනා පෙනහළුවල තිබෙන වාතේටවත් පෙනහළුවල තිබෙන වාතයටවත් සොරතන්ත්‍රවලටවත් අයිති නැති කටහඬත් අපට අයිතිවෙන්න විදියක්ක් නැති බව මට වැටහුුණ මා සඳහන් කළ හඬවර්ග දෙකම හේතු ඇතිවිට සකස්සෙනවා හේතු නැතිවිට යුරුද්ධ වෙනවා මේ අනුව අවට පරිසරේ තිබිලා හේතු ඇතිවිට සකස්වෙලා අපේ කණට වැටන විධ සබ්ද මගේ වෙන්නවත් මම වන්නවත් විදියක් නැති බවව මා තේරුම් ගත්ත. මම කියලා ගන්න බැරි මගේ කන මම කියලා ගන්න බැරි ශබ්දයක් එකතු වෙලා මට සිදුවෙන ඇසීම ගැනයි මා ඊළඟට විටක්ෂණය එතලේ. මේයට තෙමාසොයා බැලියේ මේ ඇසීම කියන කාරණය මගේ වමනාවට අනුව මගෙන් ඉවත් කරන්න පුළුවන්ද කියන එක. කං වසාගෙන සිටීමෙන් නැත්තම් ශබ්දේ නෑසෙන දුරකට ගමන් කිරීමෙන් මේ මේ කළ හැකි බව මට පෙනනාා. ඊනඟට මාසවා බැලවා මෙවැනි උපක්‍රමි ගොදලාවත් ඇසීමෙන් විදෙන්ම බැරි අවස්ථා තියෙනවද කියන එක. උපතස් සමද අපට නිරායාසයෙන් උරුමුවන ඇසීම ආබාධතත්ත්ව ඇතිනවුනොත් මරණය දක්වාම පවතින බව මට තේරුණා. ඒ නිසා උපක්‍රම එදීමෙන් මිස අන් කිසික්‍රමයකට මිද එන්න බැරිමේ ඇසීම මම කියලා පිළිගන්න මට සිදුවුණම්. ඇසීමක් ඇතිවෙන්නේ කනයි සබ්දයතිය ැනකට මම අවුත් පිරක්ය කියන අදහස මීට කලින් කරපු චක්ෂණ මට පෙන්වාදී තිබුණා මම කියන්නේ කවුද කියන එකත් ඒ නිසා මාස්වයා බැලුව. අපේ ශරීර කූඩුව තුළ සැඟවිලා ඉන්න කෙනෙක් සො කැමැත්ත මත අපේ ආයතන වලට යොමු වෙලා අපට පෙනීම් ඇසීම් දැනීම් සිටීම් ඇතිකරවනවාන යද කියලා මට සිතුනා. කනර් ශබද්්‍යයක් වැත්නට අපට සබ්දේ ඇසෙන්නේ නැහැ මම එතනටාව නැත්තම්. ඒ අනුව මම ශ්‍රේෂ්ට්‍රය කියලා මට හිතුුණ. ඒ වගේම අප මුලාරන්න මේ මම බව මාතේරුම් ගත්තා. කෝමද මාව මුලා කරන්නේ කියලා මා සිතා බැලුවෝ. මම නොඕනට මම නොවන ශ්‍රදධ්‍යයක් හමුුව වෙලා සීමක් සිදුවෙන විට ඒ ඇසීම මම කරවන්න අමාතුළ සැඟවී සිටින මම උදව් කරන බව මට තේරම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි දැන් අපි ඔය කාරණාවතුළ තව හිතන්න්න පැචිතිිකත්තිෙනවානේ දැන් ඒ මම කියන්නේ කවට දැ අපි ඔ හෙම එකක්ම එහව කොලා තියෙන්නේ ඔය මගේ කියන කාරණාව එක ත මගේ කියන කාරණාව එක අපට සිතල හිතලා හරි මගේ සම්බන්ධයක් නෑ කියලා එක දාගන්න එක වැරදිී කියලා හිතන්න පුළුව හැබයි කව්ය මම තැන් අපි ඒ මම කියන කාරණාව පිළිබඳව හිබීමක් කරන්න නැතුව අපි මගේ කියන කාරණාවක් පිළිබඳව මේ හොයන්ද යනෙ අර්ථයක් න මගේ දෙයක් වෙන්නේ මම කියන කාරණාවක ඉස්සලාම් නිර්රවචනයක් කම්බෙන්ඩවලන මම කියලා කියන්නේ මගේ ඇකටද හිිස්තතද නැතන් කොහෙට තියෙන්නේ මම කොහෙද ඉන්නේ මම මෙන්න මේ ප්‍රශ්නය ඉස්සල්ලනට ඕනැති ඒ ප්‍රශ්න ඉස්සරලා ආවේ නචිතනදී මම කියන මනක් කල්පිත ලෝකයක් ම කියන මනක් කල්පි තත්ත්වය එන්නේ සත්‍යයක් හොයන්ඩවත් අවශ්‍යතාවයක් එන්නේ නැතිව. මම කියන වනක්කල්පිතත්වය ඉඳලා මගේ කියල්ලා හම්බ වෙන කාරණාව කොච්චිර වරදී කියළ බැලුවත් මුන්න වියට කල්පනා කරත් මම කියන කාරණාව හිදුන යදීමක් නැතන් ඉහෙම දෙයක් ඇති බව එහෙම කාරණාවක් ම ඇති බව කියන්නම රනාව යරෙන නිස අපි හිත මම්මන හිතන් මෙන්න මේ කාරණාව ඉස්මතුවන්න ගේ නිසා අපි හිතන්න ඕනඒට වඩා හිතන්නට ඕන මම කියන්නේ කවුද කියන මගේ කියයන එකද මේ මම කියන්න කවුද මම කොහෙද ඉන්නේ කවුදු මමොකක්ද ම කියන්න මෙන්න මේක හොදට හිතන් ඒ එක තම ඉස්ලාම හිතන්න ඕනති ඒක හිතන කොට තමයි අපට ගොඩාක් ඒ වතාව ස්මත්තිය නැත මගේ දේවල් මනොෝයිදයට හරිට කල්පනා කරලා හරිමක නමේ කියලා හිතන්න පුළුවන් ඒක කොච්චර හිතවත් මේ පැත්ත හෙතන්න නැතුව අපටර තවත් මනෝලෝකයකට විතරයි යන්න එතිිය නිසා එ මම කියන පැත් කවුද මම කියන් මොකද මම කියන්න කොහමට මම ඉන්න බ මේක හිතන්න මංහිතන්න ඒකට උපකාර පිස සමයි ම ගොඩක් ඇතනම ජීවවිත ඇත හවට උපාර පිනස ල්ති පොඩි පොතාක් කිය. මම කවුද කියලා අන්න එක කමමාලාට බොහොර අටබොට කියවත්දී තවත් හිටන්න ගොඩක් පැටි හම්බවෙයි නිසා මගේදී කියන කාරණාවට නැතුව මම කවුද කියන පැත්ත ඉස්සරලාම කල්පනා කරන්නට ඕන තෙරවන්සරණ තෙරවන්සන්නේ ස්වාමින්හන්ස මම කියන්නේ මගේ ඕනකමටවත් මට ඉවත් කරන්න බැරි දෙයක් කිය කරන්නේ මට තිරුණ කන කියන එක හෙම කරන්න පුුව මගේ ගොනකමටඉවත් කරන්න පුළුව. සබ්දයක කියනෙ එක කොහොමත්ම අදාළ වෙන්නෙක් නෑ. තේ දෙකම මම නුවයි. මෙතන ඇසීම තමයිමට මම කියල හිතුන. ඇසීම ඔක දෙක උපතින් අපිට ලැබෙන මර්ණය දක්වා යෙන වගේ උමනට කිස්සේත්න වටක අයින් කරන්න බැරි නිසා. ඒ වගේ තමයි මම තේරුම් ගත්ත. මා මම කියනක තේරුම් ගත්ති. මම තේරුම් ගැනීම මම තේරුම් ගැනීමක් වෙන්න නැහැ ඇයිදන් ඉතනත් මමම නන්නේ දෙනතට ඒ මම කොහෙද ඉන්නේ ඉඟට ඇසීම කියන එක මම නං ඇසීම කියන කාරණාව මම නං ඇසීම කියන කාරණාව නොවෙනකොට මම නැති වෙන්නටවන ඇසීම නොවෙනකොට මම නැතිවුණ හම ආයි දැනීමක් එෙනකොට පැෙනීමක් එෙනනකොට ආයි මම වෙන්නට වන එකොට කලින් ම නෙමේ දැම් මම. දෙැ එහිම වැලුවොත් අපට මේ ඔක්කු මතකයි කලින් කරපුවා. එෙන වෙන මමින්ට බෑ ඇසීම් මම වනාට පත්සේ. මේකඇත්තන මුත්තරයක් හම්බවෙන් නැති ජීවිතිගෙන හිටල්ලා. අපට මොනවාරි නිගමනයක් ආවනා එතනම අපි තවත්තුව මුල්ලාාවකට පත්වෙලා. මම කියන්නේ ඇසීමනා මම කියන්න දැනීමනා එතකොට හිම් ඇසීම දැනීම නැතිවෙන කොට ම නැතිවන්නටවන මම නැතිවුණනානා ඒ අසනකට ආයදන්නකොට ම අලුසින් හටගන්නටව මං අලුති හට ගන්න න කින්දේවල් ඉදින්න බෑන අලත්මෙක් න අලුත්මමික් කන්න වනම් ඒ අලුත්මමට කලින්දවල් තේරෙන්ඩු ගහන්න ෑන ඇ වෙන මෙක්න එන අපට තේරෙනවාන දෙඟිකවෙන්න බෑනේටැ මමම හිතනම කියන කාරණාව මේ දැනිච්ච කාරණ ටම තේරච්චි කරන්නක් ඒ ඒරුුණු මක් හොයන්නට ඕන ඒ මම කවද මේකට අපට කවදාවත් අවසායක් කම්බෙන්නේ අපට කොනක් අවසානයක් කම්බෙනවන අපට තවත් අහපවරහිට ගැනීමකට. අපි කොටවීමක මයින්නේ එක නිසා අපටම දැනෙන්න්නට උන චාසරණ කමක් විතරයි මේ මම කියන කාරණාවක් දන්නේ නැතිකමක් විතරයි. හෙවීමක් විතරයි. මොනවාහර නිර්වාචනයක් ගනවන්න එතන ඇත්තට මොහොේල නෑ. හෙවීමක් විතරයි ඉත්මතුයන්න තියන්නේ හැබැයි හවීම අතර ඩ බ. අතර ුණනානං ලැ ගැනීමක් වෙලා. ආයේ මංම කියන කාරණාවට කොට වෙල. අන්න ඉදිර හිතන තැනදි හොයන තැනද ජීවත්වන ජීවත්වීමටයන්නේ සාර භාවය දකින කොට. මේ ලැගගන්ඩ ජීවිතය ඉන්න ඉඩන්න තියෙනවා අන්න තනයි තමයි අසරණ භාවය දැනෙද. අසරන භාාවය හිතන වනම අසරණ භාවි දැනවා මංහිතන් අපි ඒයේ හරිමච සූත්‍රයේ සහර යන්කි සමු දම්මක් කියෙන දක පැදිික රද ගොඩ කි මතු කල පේෙනවා. ම අරන භාවය කියලා කියන්න අපටම බලෙන් හිතනය එකක් නමික දැනන ගතිය දැනන්න මොහක්කද සත්ත්‍යය හොයදදිී. කිසිම විදිියකින් ඉන්ඩ ඉඩන්න ඇතිවලන ඉතින් ඒනිසා යාම් කිසි විදදිියින් කොහෙ හරි මොම කියන්න මොකක්දකර ේරනෙනවාන එෙතනම වැරදි මොකද හේතු ඒ තේර්චව මොකක්ද යා කොහෙද හිට එනිසා කවදාවත් තේරන්න විදියන්නේ අසරන භාාවයක් ඇත රයිස්මටන තිය තෙරවන් සරන අස්වාමි හන්සේ තවන්ස ඇතරම විචක්ෂණ කරන්න හරි අමාරුව කනෙක දැමට හොඳටම තේරෙනවා එකට එකට හේතුව තමයි අද හරි කලා මාගන්නද ද හිට බලන්නකොට එකක් වැරජිය කියල මටම පේනවා එතකොට මේ මටම පේනේ දිරෙන්දින අදබන්ගත්ත තීරණ හිට වෙනස් කරන්න සිදුවෙන කියනක. ඉතිං මංහිතවා වාමන් වහන්සේ එක තමයි මේ අපේ අසරන ම කියන එක ස්වාමින්හස අපට නිතර මතත්ක් කරන බොහොම පින්ස්වාමින් වහන්ස තෙරුවන් සැරණ ඒජවිට හැමවලේම සිදුවෙන් ටවුනත්තේ හිතන ක්‍රමය වෙනස්ශනයකමයි. හිතන ක්‍රමයඇතුර අපි ඉන්නවන හිතන සනිකරම වෙරද්දන්න තියෙන් ඉතින් එනිසා ඇත්තනම අප හිතන කමේ න්තරම මංගරම මේ ඒයේත් දේශනාද පහැදිලි කරා අපි දකින විද හිතනවිදිම සල්ලක්ම විරස්ශීම තමයි දියුණුව කියලලා කියය. හැබයි අපි හිතන විද දකිනවජිතු ලැග ඉන්නවනම්ඒ කවදාවත් ඉදිරියටයමක් වෙන්නේ නැයි. ඒ කට මහබේච් තවත්තු ලැගැනීමක් කියෙර. නිසාප ය එක තේරුම් රගෙන අපි හිටීමි කටයුත්තට විජක්ෂණ කරන්නට ඕන තෙර සරණ ත මස සාමිහසර චූලසිහනාද සූත්‍රයේ විස්තර වෙන ආකාරයට ඒ කාලේර අන්‍ය ශාස්ත්‍රවරුමත් දිට්‍යුපාදාානය දුරකරා හැබැයි ඒගුලන්ට අතවාදුඋපාදාානය දුර කරන්න බැරිවුණ කියල සඳහන් වෙනවානේ ස්වාමන්හසේ ඒ දිට්්‍ය උපාදාානය අත්තවා දඋපාධානය අතර වෙනස පොඩ්ඩක් දැන ගන්න පුළුවන්ද කියලා ස්වාමින්හන්ස කරුණාව පැදිලි කල්ල දෙන්න පුළුවන්ද සන්නාහන්ස තෙවන් සරණයි තෙරුවන් සරණයි දිට්ටියය කියන කාරණාව කියන්නේ දැන් දකින විදිහක් දැපි ගත්තත් ඇැත කියන එකත්ව වැරදිී නැත කියන එකත්ව වැරදි කියන කාරණාවක් ගත්ත හම එතකොට එයාට එයාතුළින් දකිින්ද යම් කිසි විදිහක් ලැබුණ බවක් අල්ලගත්ත බෝ කම්බිලනෙන් නිළඟ තවු දිහර ගත්තවති මම කියන කාරණාවක් අ පටම කෝසල සූත්‍යය පෙන්නන්නේ ෝ චස්සන්න ෝචම මේ සයයාන්න භවිස්සාාව නොව බවිවෂති කියන කාරණාවක්කගැන මම කියන කාරණාව නොවෙනවා කියලා දකින විදිා එ මම කියන කාරණාව නොවෙන බවක දැක්මක් කියන කාරණාවයදීම අර යාතුළින් එයාට මම කියන කාරණාව නොවෙන නිසා ඒතුළින් දැක්මකට ඩන්න ග ළඟ තාව තව වගේ ගොඩාජතිතගන්න පුළුව අසන්නයේ නත්ති කිංචි ද එයාට ඒ බවක් නැහැෙනේ එයාගේ ජීවිතයේ ස්්‍රභාවය ගතරපස් යාට දකිනවා කියන කාරණාව එමතන් දැක්මක් යෙදි ලා තියෙනවා කියන ඒක ඒකත් එක බැදිි ලගන්නවා කියන දැක්මක් එක අන්නේ කාරණාවක් එෙදෙන්නේ ඇතනම සාන්ත විමෝක්ෂ කියන හැමඒ එකක්ම කල්මුණ කළ බැලුහම සාන්ත විමෝක්ෂ කිසිම කාරණාවක දැක්මක් කියන කාරණාවක් එදෙන බව ඒකක්ක් බැදුර මොවක්හම්බෙලනෑ මංගේ තන සාන්ත විමෝක්ෂ පිළිබඳ අපි මේ ළංඟටිකරපු ධර්ම සාකච්චා හිපයකැම් පැහැදිරිි කරල පෙන්නවා දාහතුන දාහතර දොළ හව ගේතාකච්චාටික් තුන් සේ දාහතන තුන් සිදුල තුන්සි දහතරවගේ මංහිතන්නේ. එකන සාන්ත විමෝක්ෂ කියන්නේ මොකක්ද කියන කාරණාව ඒවගේම මංල්කෙන ලියන ඒ පොතී. කවද කියනෙත් මං විමෝක්ෂ පිබඳ ගොඩක් පැහැදිලි කර සාාන්ත විමෝක්ෂය වලට යොම් වෙන හැටි එතකොට ඒ වගේ ඒ ස භාවය එතකොට ඒ කනාට ඒ කත් දකින දැක්ම බැඳීමක් ඇෙදිල දැක්ම බැඳීමක් ඉදීම කම්බුනාන එක සාන්ත විමෝක්ෂයක් වෙලා නෑහට දැක්මක් යා තුළ නෑට විමක්ෂයක් පොට පත්වෙලලා අත්තවාද උපාධානය කියලා කියනකට අපි නොදන්න කාරණාවන්නේ අත්තවාද උපාධානය කියනකොට තමා තමා කියන කරුණක් එ බැදිලා ඉන්නේ එක තමා තමා කියන කරුණක් එක බැඳලා ඉන්න බවක් අඩුමතරමි ධන්විචෙන්නේ සමා කියන බැඳීමක යෙදීමක් බවක් වත් දැක්මක් නැති තැන. එහිම නිර්වචනයක් වත් ඉස්මතු නොවෙල තැන ප්‍රහාණයක් ගැන කතා කරන්න බෑ එක තමා කියලා තද මමර මුලින්මත් පැහැදිි කරේ මම කියන කාරණා පිළිබඳ ඒ මම කියන කාරණාවක් පිළිබඳව නිර්වච්චනයක් වත් නැති තැන ප්‍රහණයක් කතා කරන්න බ එක නිරෝජනයක් ඉස්මතු වෙනට ඕන එතකට යම්කාරණාවක් මත පාදක වෙලා මේ තියෙන තමෙක් සිද්ධියක් ඉස්මතු වෙනවා කියලා කියන්නෙම සිද්ධියයක්ක් ඉස්මත් වෙනවා කියලා කියන්නම ඒ සිද්ධිය තුළම අපි මේ සත්‍ය හොල නෑ එතකොට ඒක ප්‍රශනෙකුට න සිදධිය යි දකින විදිහයි ප්‍රසිතියී. එනිස දකින විදි ඉක්ුණා හැබැයි අත්තවාදු පාදාානය එකන තමා කියන මම කියලාර බැලීම එදින කාරණාව ඉක්මුණ කියන ඉම වෙනවක් කියෙන කාරණාවක් කතය කරන්න ඒ එහෙම යෙදීමක් කියන කකාරනාව දකිින් දෙප එහම යෙදීමක් කියන කාරනාව කොඩ ලකින්නේනෙ මංගිතන් අප අයට ගොඩා කතාය කරව අනිිච්ච දුක් අනත්ත නි්බාන්සුක කියන දේශනා තුළදී අනත්ත වසයෙන් සම්මර්සනයක් යෙදෙනවනම් ඔහු කවදාවක් කෙන සම්ත්තනවට බැහැගන්න හම්බෙන්න්නේ නෑ. අනත්වසියෙන් සම්මර්සනයක් එෙදෙනව කියන කාරණාවක් කිස්මතු වඋනානම් එයාගේ ඥානයක් වෙනවා අනත්වසියෙන් ඉස්මතු නොවන්නේ. අනත්වසියෙන් සම්මාර්සනයයක් කිස්මතු වෙනවා කියන කාරණාව අනිපැත්තකෙන සතා කරන්න තිය කතා කරන්න බෑන එතකොට අත්ව වසය සම්මාසය. අත්වශයෙන් සම්මර්සනය වෙනවා කිය කාරණාවක් කතා කරන්න තියෙන අත්වශයෙන් සම්වර්සන නොවීමක් එක නැත්තම් කතා කරට වැනි ඥානයක්වෙ නැහැ එවගේ අපි මිලඟ දීකර ධර්ම සාච්ා තුළල දෙදසය තුන්සිේ දොළහ දහතතු ාතරවා ගේ කාරන ඒකද පහැදිලි කරාම මූල පරි අය සූත්‍රයේ මං්්‍යනාව කියන කාරනාව ගැනත් පුතජ්ජනයට මං්්‍යී බවත් තියෙනවා කිය අපි කතා කර පුතජ්ජනයට ඒ බව කොහොමද ඒදෙන්නේ පුතජ්ජනයට ඒ බව පුතද්ජනයට මංනී බවක් ඇති බවක් ලැබීමක් නෑ. එහම ලැබීමත් තියෙනවන පුත්ජනයා එක මං්ී කර එක ඥානයක්ෙන්ටන එනම් එයාට නමන්ියක නිරෝජන් දෙකලා තියෙන් දනන ධර්ම සබවාාව ඇැටි රැයි පැහැදිලි කරන්න පුතජ්ජනයයටට මෙහි මයි කිය එක එක තම දරම්මින් හැබයි යාතුලින් එහට ගත්තහම එකක් වෙන්නේ එකතාවක් එෙදිල නෑ එන අත්තවාද කියන කාර් කතාවක් තබන් කියන කාරණාවක් එකේ ඉරීම කිස්මතුනොවෙද්දි ඒක ප්‍රහාණයක් එන කතාකිරිල්ලක් ඇත්තිමනේ එන අත්තවාද කියල තමා කියල ඒ වැැඩීමක් ඒ කතාවක් ඒයාල තුළ ඇති මනේ කතාාවක් කියඇලතු ඇතුළ නැත්තම් ප්‍රහණය කතා කරන්න ඔන්නන්නේ ඇයි දැක්මක් කියන කාරණාවක් යාල තුළ ඇතිරතියෙද්ද ඒකට එන විචක්ෂණය කරනයක ජීවිතය සභාව එයාට දැක්ම නොලැබෙන කොටම සාන්තම මුක්සාදී දේවල්තුර ද. දක්ම එක්ම ලා දිිත්්ව පදාන හල තුළින් හතවාද කියන එක හම ලේසියන් තේරුම් ගන්න පුළුවන් එකක් නමක ඥානයයක් එක් ඉති ඒක නිසා ඇත්තටම හරි හොඳයි ඒ වගේ ප්‍රශ්න ඉස්මතිවෙන එක ඒකත් එක් අපි හිතන්ඩ පෙළමෙන සි ඔන්නව වගේ තමයි අපට හිතීම කියන කාරණාවක් ඉස්මතුවෙනට ඕනඇත්තේ ධර්ම පරියායක් එක්ක තෙර සන්න පෙලා සන්න ශාමිනාස තනාර දීට උපාධානය කියලා කිව මෙන්න මේකයි හරි කියලා මට තේරු දීටසාවිනාස මෙන්න මේකයි හරි කියලා දැක්මක් ලැබෙන්න හැ අතවාද උපාධානය කිය එතන විස්තරක ඒ ස්වභාවයට එම දෙයක් විස්තර කිරීමක්වත් අවශ්‍ය නැහැ දැ අපි අ ප්‍රතාාජනය කෙනෙක් මේ මම කියන දැක්ම මම කියනදේ යෙදීලා තියෙන නිසා එයාගේ කෝනෙන් අත්තවාද අතන අත්වාද උපාධානය නැහැ කියනක විස්තර කරේ මෙ ප්‍රතක්ෂන හෝනයේ දැක්ම අනුව කියලා ඒ වගේ දස්ෝමින සෙක්්‍යනි රැන් අත්තවවාද උපාධානය දුරකරපු තැනට අත්වාද උපාධානය දුරකරා කියන එකක් කියන්නව අවශ්‍යන හැ එහෙම පෙන්නලා දුන්නේ ප්‍රතක්ග කෙනාගේ දැක්මට අනුවද කියලා සාමිහන්ස ලෝකයේ කතාය කරන්න වහාරයක් ඉස්මතු වනකොට ලෝකයට හැරෙන්න්න වෙන කාරක් කතාය කරන දෙ යන්න න. මෙස යල්ලම්ම කතා කරන්නේ ලෝකටන වෙන කාරක් කතා කරන්න කරනෙමි එතකොට එනම් ධර්මය කියන කාරනාවයක් අයි කතා කිරල්ලා. නිමුත්තමුණ හම කතාව කතාවන්න හැන එමුක්තයි එනම් කතාවතියන්නේ මෝඩ වූ ලෝකයට අන්්‍යාන වූ ලෝකයට පොඩි සරලව හිතර බලන්නක වත්තවවාද උපාධානය කියන නිර්වච්චනය අපි ගත්තහම පටිසන පාදයේ උපාධන අතර විග්‍රහයේ පැදිලි කිරීමක්න මොකත් දෝකට ප්‍රත්තිය මෝඩකමන අවිද්‍යාවත්්‍ය කර කතාක මෝඩකමන මෝඩක මුතුළ විග්‍රහයක් කොරන්න ඕනහ ෝඩක තුළ විග්‍රහයක ඇත්තක් හම්බෙලා නෑන න මෝඩකමක් කතාවක් විතරයි එතරවීම කියන කතාවදී අවි්‍යා නිරෝධ උපදා නිරෝධන කතාවක්ෙ දෙෙන්නේ ඇති අප හැමද යම්ම දනගන්න න ම ලෝක කතා කරන්නේ මි ලෝකයා ගෙති අ්ඥානක මත් පෙන්නන පෙන්වන ඇත්තක් වන සත්ත්‍යයක් හැබැයි සත්‍යය හැටියට ලැබෙන එකක් සිදුවන්නේ නෑ හපව නිර්වචනයක්වෙෙනන්නේ ති එක අපි බලනට පුතජ්ජන කියන වචනයට වඩා අපි එන දාගන්නට ඕන ලෝක යාට කියන එක පුතජ්ජන නැති වනත් අත්වාද පාදාන කතාවක් ස කතාවත්කත් තියෙනව කතාවක් හැටීර ගත්තාම් එ පුතජ්ජනයායට නමි ලෝකයටන්නේ නිර්චන පිදාගන්න වන ලෝකයාටයි විග්ා කරන්න කයාට ගහකර ද තනම තියනෙ මෝඩකම කියන කාරණාව ලෝකය තුළ අතනදි එකන අත්තවාද කියන කතාවක් හම්බවෙලාවත් නැතුර තිය ප්‍රහණ කතාවක් එදෙන්නේ නෑන් ලෝකයාට පෙන්නල දෙනවා ඒ කාරණාව මංගේ තන මම කවුද කියන ඒ පොත තුළින් සහය ඔබට මඟ සක්කදි ප්‍රාණි පොත බලනවාන බොත්තුල අපි ගුඩාක්ක අවසානහද වයන ොටගු කොට ගහල යනවා ඒ හරුණු ඉළඟට ඒ කැනෙ පසුට් දේශන ගොඩක් ඇසරු කරගෙන සහ මේ අල්කිලිය නත් මම කවුද කියන කාරණාවක්ත් ගොඩා කවි පැහැජරිි කළ පෙන්වා දිල තියෙනවා කාරණාටික එදවට හිම හොයන කාරණාව එක්ක තමයි ශත්‍ය වසයෙන්ම ප්‍රතිපදාව එ අත්තවදු පාදාන කතාව සහ එකක් මම කතා කරන තියන්නේ ඒ කතා කරල පෙන්නන්නේ ලෝක ඇත් එක් දිටිය කියන කාරණාව ලෝකයාට ෙර දකින්න පුලුවන් දි තියෙනව යාගිතුලි අන්න නිසතම ඒක් මුවන් මුත්ම කාරණාව හෙම දක් ඉද කියාවක් ඇත්තිමන එකක් කෙඩෙන්නේ ඒ ප්‍රශ්නය න්න නැත්ත ඒ ප්‍රශ්නය ආපු කෙනාට එක දැ අපිගත මම කෞද්ද කියන කාරණනාවක ප්‍රශ්නය ආපු කෙනාට එතරවීම කියන කාරණාවක් නිසිද්ධ නොමුුට අසරණ භාවයක් විමුක්තිය කවශිතාව ඇතිනු අන්න එවැනි කෙනෙකුට සත්‍ය පෙන්න්න පුළුවන් ප්‍රතිබදාවක් ඇටියට ඒහිටන ප්‍රමැත්ත්‍රක්ක මාරගයක් ඉස්මතු කරන්න පුළුවන් එෙතකොට හපවු් ලැබීමක් හැටියට තාවන්නේ මෙතරුම් සිද්ධ වෙනවා ලෝකයට පැහැදිලි කරනවා අන්නේ බන්ධන ඉක්ම වෙනවා කියලා ර මතුමයි ශාමන්න්ස බොහොම පී ශාස තෙරවන් සරණයි සයිසරයි සන්ස මේ ඒයේ සයිනන් සරුද්දේ යංකකිංචි සමුදය දම්මන් සබබන්තන් නිරෝද්දම්ම කියනඒ පාටයක් කරපු දේශනාවක්. ඒ අහන්ඩු සයින්නාස මේ ඒ සායිනාාසි මුලින් ගොඩාක් කරම මම කවුද කියන කාරණය එක්කහෙම මතු කරමින් අර හිතන් ඕෝන විදිහට කරුණු ගොඩක් පෙන්නලා ඒ මේ පෙන්ුවන් සයින්න්සේ එතුකොට සයින්නන්ස එක්කම සයින්න්න සහගන ගියා ඒ විදිහටම මම කවුද කියන එක එ සයින්න්ස කියන විදික් කියන විදි එක්කම මේ හිතමින් විචක්ෂණය කරමින් සයින්නාාන්ස ගියා එතකොට අර ම කවද කියනට උත්තරයක් නැතිව සම්පූර්ණ හිරවීමක් වගේසාය වගේ ස්වභාවයක් වෙන්න සායිනන්ස එතකොට සයින්න්ස දැන් ඒ විදිට ඒවිදිෙන් ඉන්න කොට එවිදිිය විචක්ෂණයකින් ඉන්නකොට විිය ඉීමකින් ඉන්නකොට සයින්නාන්සේ කියල දෙනවන සයින්නාන්ස යංකිංචි සමුදේ දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මන් කියලා එතකොට දැන් ඒකාර සායිනස ගොඩක් පෙන්ුවර මේවා හට ගන්න ස්වභාවෙන් යුක්තයි ඇනැත්තම් ඒ ඒවා නැති වෙන ස්වභාවෙන් යුක්තයි කියලා එතකොට දැන් අපේ පැත්ත සයිනාස අරවිදියට සම්පූර්ණයෙන් මේ බිඳවැටෙක්්දී අපිට අර සායිනාසේ කියන එකත් එක් ඇැැන බිඳ වැටිනානේ අර මුලින් කරුණු පෙන්නලා තීමේ පෙන්ලා එකත් එක්ට සයිනාන්ස එතකොටසායිනාන්සේ කියන අ කියන යකින් සමුදේ දම්මාක් යම් කිසිුවක් කටගන්න ස්වභාාවෙන් යුක්ත දේසියල්ල යුදවනවා කිය සයින්නන්ස. එතකොට සයිනන්ස ඒක ස්යන් වන්සේිැන අපිට කියල දීමක් වගේ කිය තම ඉගන ගත්ත සායනන්සේ කියැනැන අපිට තේ අපි තේරුම්ගත්තවො තිේෙන අර ම කියනකාරණය අම්බිලා වගේ එතකොට එක වැරදින. එතකොට අරවිදිට හිතං යනකොට හිතා යනකොට සායිනාන්සේ අපිට කියල දෙනවා මේ යමු කිසිුවක් හටගන්න ස්වභාවෙන් යුක්තද ඒසිල්ලින් දුුද්ධවන ස්භාවයෙන් කියලා සයිනාන්සේ කියල දෙනවාගේ එහෙම තමා ඉගෙන ගත් සයිනසේ කාරණය පොඩ්ඩ පැදිලි කර නු සයින්න්සේ ධර්මය කියන්නේ කොහමත් පහුර කොටුතුමා කල පෙන්නෙන කාරණාව ලෝකය කියන්නේ කියවිල්ලා. මේ එතර තමන්ගේ තියෙන කෝනය ඉක්මුවන තැනට ඉස්මතු කිරීමක් පැනෙනවා මිසක්. තවත් වූ තමන්ගේ කෝණයක තහවරුවීමක යදීමක් ඇටියට ලෝකයක් ඉස්මතු කරල පෙන්න්නන්නේ. එකට අපට යංකී සබු දම්ම සබන් අනිරොත් දම්න් කියර හම්බුවනුවවා තමන්ගේ ෝනනි වත් අහරු වෙලාන. එකෙන් සවන්ට හම්බවෙලානේ එකෙන් සක්කා දිිත්්‍යයමුුණේ. එක අද අපි කතා කර කාරණයක බැරම ය යක ස දම්මන් සබන් අනයෝ දම්මන් කියක්ක ිත්තිය කියලා. කා තයයක් නොත්ේ යන්කින් සමර ම්ම සබන්ත නිරෝද දමන් කියන ප්‍රශ්යන් ඒ අපි හොඳර ලන්න එවා කල්පනා කරලා එෙන මේ ලෝකයේ මේ අපි දාගන්න කාල අපි මේ හිතන් ඉන්න කාරණොහන්ගේ තයි සක්කය දෙ එත්තට කොටුවෙනවා එ ඒක්මවීමමන ඒක්ම වීම පෙනෙන විග්‍රහයා එකොේ විග්‍රහය හපවු ලැගැනීමක් වෙලන්න හ එතරවීමක්ම මෙන්න මේ එතරවීම ප්‍රතිපදාව ච්චරර පච්චරම සොන්දරයි හැබැයි සොන්දරත්වය ලෝකයා සක්කායක ලැඟගණ්ඩින ලෝකයාට ප්‍රකරන ඒයි බුදුරන් වහන් සැර මහා සූනිි සූත්‍රය මහමාලුම්ගේ සුටතුලයෙන් ප හැදි කරන්නේ. සකා නිව ධර්ම අදේශනා කරදදි ලම මේ ලෝකය කන්ගම් කරන්නේන්නේ. ඇයි හැමිලහි මූන මහකරරි දැක්ක කොටු කරග නන්න සකායක කොටුකරග නන්න. යන්ගිනි සමුද දම්ම සබන්ධ යවත් දම්මන් කියින් දැක්මත එක් ඒ සක්කේට දක්මත එක් කර ඉන්න කැමති ෙකට හිම නොවී ඇත්තරම් ප්‍රතිපදාව සිදුබීමටයි. ඒ කාරනාව විස්මතු කල පෙන්නන්නේ තවත් වූ සක්කා ජිපත්‍රියක් ැටියට නිර්ෝචනයන්ම තර සර තෙර සන්න සන් ඒවගේම සයින්නාන්ස දැන් අපි අර විදිර සයිනාන්සි ගොඩාක් කරුණුවය හිතන විදිිය කියලා තීරවාන සයිනන්සර අන්ුරවාධපුරේ කරපු දේශනදිත් නිසාකච්ඡාාවේදීත්න්තිම හරියට පෙන්වාර ස්වරූපයක් කියන කාරණය සයිනස දැන් අපි මොනව හරිදයක් කල්පනා කරන ොකොට කටයුතු කරනකොට ඒ පටන්ගන්නේ ඒවා ගැන හිතන්නේ මේ මොකක් හරයේ ස්වභාවයක් එක්ක මනේ කියන්නේ දැන් ද අලව අනමද සයින්නාන්සි කිවවා හම අපට යම්ගසි හැඩයක් වභාවයක් ස්වභාවෙන්ම නිකන් ඇතුළින්ම හෙම වභාවයක් එක්ක තමයි තියෙන්නේ එතකොට සයිනන්ස ිරතියනවානේ ස්වරූපය කියන්නේ මොකක්ද මේක කොහොමද වෙන්නේ කියලා සයිනන්ස හොයන්න එතකොට සයින්ලන්ස අරවිදිහටම මේ එතකොට සයිනාන්ස එතනින් එහාට මකුත් කියන්නේ අර සම්පූණ බිඳ වැටීමක් කොගේ වෙන්නන්නේ එතනින් හට මොකුත් වෙන්නේ නෑ එතකොට සයින්නාස දැන් කේවිදිට සයිනාස දැන්.ඒ හම කාරණයක් එක්කම් බැලූ බැලුවත්ේ කියන්නේ එයින දැනෙන දැනගන්න ඒ කාරණාවලදිත් අරවිදියේ ස්භාව ස්රපයක් ස්වරූපයක් එක්කමනේ මේ එන්න සයිනස එතකොට ඒ විදියට ඒවිදියට හිතාත්්දී පොහොම සොරූපය කියන්න මොකක්ද. පොහොමට මේක වෙන්නේ කියලා සයිනන්සයි හිතාන යනම් හිතාගෙනම යනවා. ඒම හිතාගනම යද්ි සයිනාන්ස දැන් සයිනන්සර මුලුත්තර විඳීම ගැනීම කිය තිබ සයිනන්ස එතකොට දැන් ඒවිදියට සයින්ස ඒවිදියට අපි අපි තාදාල වෙන්න අපේ පැත්ත රාහිතුවෙන් ඒවිදියට විචක්ෂණය කිරීම පමණයින எட. அசிம தர்ம பறையாயாக சாய்னா புண குணாம கத்திீ. மோய் කියலாகாத்தொத்தே அட தேருத்து காார்ணக்கனும் ஆப்ப எத்தகட்ட ஆய் வரதிலாே எத்தகோ சாய்னாஸ் அවිදියට விச்சசனே කිරීම அ விதிரத்தறயானவா. எத்த சாய்னாசே කියலதனவா මෙத்தன சக்கயக எதி மக் කියலாம் என சக்காயக எதி மக் කිය சாய்னாசே. කියල දෙෙනවා ඒකා අපි අපි ගත්තොත්තේම මේක සක්කායයික ඒදීමයි කියලා ඒක අපේ පැත්තිරිින් ආය ගත්ත අය මැනීමකින් ගත්ථකාරණයක් නැහම නතිකාරණයක් කියන්න බෑන එතකොට සයිස් අරවිදියට විචක්ෂණය කිරීම අකණ්ඩව සිද්ධ කරයි යනවා එතකොට සක්කායික යේදීමක් කියල සයින්නාන්සේ අපිට කියල දෙනවා ඒවිදියට සයින්නන්ස ඉගෙන ගැනීම දරාගැනීම සුසුයි සයින්ස ඕ ඒ හරි කැන විදෙත් සමයි කටයුතු වෙන්න ොනැත්තේ අපි එක නිගමනය කරඩ ගිහි හරයන්න එවන් හිතන්නේ තු සිදාහතර හැටියතය එක ඒඉබහ වෙලාවට ඒසා කච්චා අපේ ගොඩා කිස්මතු කල පෙන්වා. අපිකො හංහරි ගිහිල්ලා අපි ආයෙ කොට වෙනගෙන් අපිම නිර්ෝචනයක් කර ගන්නවාක කද අනුගතවීමෙන් සිදු වී යුත්තක් ධර්මය කියන කාරණාව කියන එක අමතක වෙලා දැනුම කියන කාරණාවක් ගැලපීමක් ධර්මල හින්ගන්න. එ එහෙම වෙන්න නැතුව අපේ හිතීම කියන කාරණාව සත්‍යවවාදව හිත ත්මන්ගේ ද ම නිකච්යට ගොඩක් පහැදිිරම මේ අප සත්‍යවාදීව හිතන්නේ කොඳ කියලා එතවට සත්‍යවාදී අපේ හිතීම කියන කාරණාවත් ඒවගේ ඇහෙන ධර්මය තුළින් සව කන පෙන්නවා කියෙන කාරණාය මාර්ගට අනුගත වීම එතරවීම සිද්ධ වෙන් වන කියනෙක් ඇතුව ඒ අපට දැනමක් ඇටිට අඩගන මේ හිත හරිය එනැහැ එහහිම තන ගොත්මු ලොකු ප්‍රසනයක් එනවා ඉතින් එනිසා ඒ කාරණාව හරි විදියට තමයි අපට හිතන්න තියන්නේ ස්වන්න් අවසරයි ස්ණන්නන්ස මට අහන්තන් ප්‍රශ්නිශ වන්නන්සක් දැන් ප්‍රායකත්‍යයේ දී උදාරණය පවසින්ස් වන් න්ස ඇසීමේ දී යමක් ඇසීමේ දී අපිට බැංකෝමත් අපට දැනුමක් ඇතිවෙලා තමයි ඇසීමක්ෙන් අපිට අප දැනීමක් ඇසල ඇතිවෙලා තමයි සතතිවාද ඉන්නකොට දැනීමක් ඇතිවෙලා තමයි අසනක් ගැන ඇසුනේ කනයි සබ්්‍යයක් නිසා කියලා හිතනකොට ඇසීමකිෙන දැනමට ඇත්තුවල ඉවරයි ඒවෙලා වෙනු ස්වන්න්ස කනත් අිත්‍යර ගීල සබ්්‍යත් අනිත්තර ගීලතකට අපි අ අපපත්සට හිතන්න යනකොට එතන එතනම ස්වන්සට වැරදිලා මොකද අප අර දැනගත්‍ය දේ ගැන එතන ලැගැෙන ඉවරයි. එතකොට එතනින් එහට අපිට හිටීමක් කරන්න ල බෙන්න්න අප එතන ගිලා බචනරමට මටතස්කුණන අර ඕග තරණ සූත්‍රයේද තතාගෙනවාසි දශනා කළතිෙනවා එතන පිහිටා සිටියොත් ගිලෙනවා ඊට පස්සේ එතනින් දඟලල්ලා පිීනණඩික්ගියෝොත් කලා පලාගෙනයනවා දේශනා කලතින ස්වන්ස එතකට අපිට එතැදිම අපිට තේරුම් ගඩ ැගෙනන්ස්වන්න්නසම් මෙන අපිට ඇතන්දිම වැරදිලා කියනෙ එක මට පොඩ පැහල්ලි කරගද දෙින්නුස්වාන්සප ඒේ වෙලා වෙදී එතන කොහොමද එතනින් එහට ඒ ගැන වික්ෂන කලයුත්තිි කියන පො පැරිලි කරදදිනිස්වන්නන් සල්ස. ඇත්තම එම තමයි එක දපි දැනුම කියන කාරණාව ගැලපීම කියන දැනුෙන් පිටිංාපිකක්නය කාරණාව එ පිටිංාප කාරණාවක් කියන එකට නැතුරව. අපි සිදුවීම කියන එකට වඩ අපට සිදුවීම අපන්ත ගිකට පසාකච්චායේ ගොඩක් පහැදිි කළ පෙන්වා. අපි සිද්ධිය මම දේශනාව වඳමට මතකනය හහියට මො ෙද කරේ කියලා සිද්ධියක් අව බෙදල බලනවා. ද්ධිය අපට බෙදර බලන්න පුළුවන් කනෙන් සද්ධ හයන කාරණාව කිය මුකක්ද කන සද්ධ හන කියන කාරනාව මෙහ මයි කියලා ඒ අපි කොච්චර බැලුවත් අපටඇකැන් අපි සිද්ධක් නිර්වචනය කරගන්න එකක් විතරයි එතකොට අප කන කියන්නේ මොකක්දද සද්ධ අහනවා කියන්නේ මුකක්ද කනක් මගේද මම කවුද එක මෙන්න මේ ප්‍රශ්නය අපි ඊට ඉස්සලයින්නට ඕන එතකොට අන්න ඒ කාරණාව ස්සරලා එන්න තැනති සමයි අපට සැහැම් ප්‍රශ්න ස්මතුවයන්නේ අතනද අපට වෙන්නේ අපි කොහෙන්හරි කන කියලා ගහ ගැනිකරනු කන කියල කුණ ගහරෙන සද් කියලත් කුන් ගහගනික. එතකට අප ඒ ගහගන කුුණ්‍ය ගහකත්තට පසේ අපේ කරනාවවගෙනකොයි හැබයි අපටඒ කුණ් ගහගන්න මොකක්ද කන මොකක්දධයකින් ප්‍රශ්න මුලින් තියෙනව. අන්න ඒක එක්ක කලපුනා කරද්දී අපට කනඩට සද්‍යයකයන සිද්ිය හොයන්දියන්න්න වශස්තාවයක් කන්නේන්නේ කරන සදධ්‍යයකන සිද්ිය නාසේ ගන්ද න්න සිද්ධිය හොන්ද න්න විතාවයක්ෙන්නේ. දැන් හිතල බලන්නක අපි මතු පින්ඩිකස ූත්‍රයේ කනයි සද්ධයි කනය විඤ්ඥානය කර කතාව කතා කරන්න මේ කතාව කතා කරන්න සැනදිම හොඳුවට අවදාානය අපි ඒෙන දරම් පරරියා ඉතුරක් ගිහිල බැරුවන්. ඇතිකාල ද් කල්ලි න න්න කල්ලි කියන මෙන්න මේ කාරණාවවෙ එක්කනේ බට සියලුම ප්‍රශ්නාර බුදු කියන එක තියෙන් දැ මේක ඥානයක් එක මේක මෙහෙම කියන කාරණාවත් අපි බල එක සිදුවෙන විදිහ කියලගෙන එකන.ඒකොට ඒ ඥානයක් කියන කාරණා බලන කොට කන ඇතිකල්ලි එ කන ඇතිකල්ලි කියන කාරණාව බලාගෙන යන තැනදීම. සද්්‍යය ඇටිකල්ලි කියන කාරණාව හොයාග නැන තැනදීම. කන වින්නන්න ඇතිකල්ි කියන කාරණා ොයාගැන ැදීම. ඇතිකල්ලිබවේදිලනෑ ඉක්මලානි දැඟර ප්‍රශ්නයට මේ ප්‍රශ්නය වෙන්නේ කොමට කියන කාරනාව ඇත සද් හෙන්නේ කොහොමට කියන කාරණාව ඒක යිස්මතුවෙඩ විදිහයක් නෑ සත්‍යය කියන කාරණාවත් එක්ක ඉතරවීම සිද්ධ වෙලා. එකනක ලස්සන ලස්සන හිතන ක්‍රම ඇ තියෙනවා. ඒ ලස්සන හිතන ක්‍රමයට ලැබෙන විදික් නෑ සිද වෙන කාරනාව ඒ ලස්සන හිතන ක්‍රම ඇත්යක හිතන් ඩඕන විදීම මක් ඉස්මතු කරාට පන්සේ ඒ අනුගතීම ලතරගෙන එක නැත්තන් අපට හැමවෙලීම අර ලැග ගැනීමකින් පිහිටීමකින් වීරය කිරීමකිින් මෙහෙම ඉන්න දීවල් රැතියෙන් මලෝගතන්න සූතය තියෙන විදිටම වෙන්න හැම්විලීම කරන්නේ එක. අ හිතන හිතන ක්‍රමය ඉස්මතු වෙලා අනුගතවීම කියන කාරණාව නිවරද සිද්ුවෙන කොට න්න ප්‍රතිබද සිද්යනවා ති ඇතනම මම කවද කියලා අප මයි පුංචි පොදක් ලියන්නන්නේ ඒකේ මං ඔක්කමටික විග්‍රහ පයනවා මෙ අපේ ඇත්තතම අපි කොච්චර වරද්දක් එක්ක කොට වෙනවාන සමහ අවස්ථාවලද දැනම කියන කාරණාව නැතැන අපේ සිදුවෙනවා කියන කාරණාව ලෝක සිදුවෙනවා කියන කාරනාව ගල ගැන අපි හිතන්න ගහිල්ල එතින් දෙන ප්‍රශ්නය නෙමෙයි ඒක එන ප්‍රශ්නය නෙමයි යපට එන්නේ න්න මොකක්ද කනකවුට කන කොහොමද සිදුවෙන් අපට කනයි සද්‍යය කන වි නෙ කියර ගණ්ඩ කලින් කන කියන කාරන නිර්වචනයක් වෙලා ඉන්න ොන සදයකන කාරණ නිර්වචනැක් කලා ඉන්න ොනන අප ඒකට දන්න සිදයක් නමේ කියන්නේ දන්න හිදයක් සිදුුවෙන විතින්නේ යට එහෙම කරන්න කියම කොහොමත් ලොකේ අන්න පැවැත්මක් එකඉන්නේ ඉති නිසා හොඳයි ඒතනම එහම ජීවිතය ගැන එකෙ නට මුලා වෙලා හිතන් ඉන්න යම්මික තමයි කරන සද්දයක න ඒ හිතන්ද ඔය විදියට අපි තුළම් අපට මොනමොනොහර කාරණාවක්ක ලැගෙන ඉන්න බැරිවෙන විදිහට චින්තනයක් කිස්මොතේන්නටවන්න. එතකටතම අපට අසරන භාව සහමේ විමුත්තියක් කියන කාරණාවවශ්‍යතාවතියෙන්. කිසිදු විදිහකින් ජීවිතය ඒදන ැඟගැනීමක් ඉන්න කාරණාව කිස්මතු වෙනන. න්න විමුත්්‍රය කියන කාරණාව විස්මතුයවා. තින් එනිසා හමදැනත්තන් අපටවෙෙන් ආහරි බේ මේක බේ මේ වෙන විදි. මාමට පස කෝ අසරනකම කෝයිමුත්ඩවනකමවෙනි නෑන අපි මහරින්නේ අපේ මොදැක් මහරි සක්ක ජටි හර නිසා එතරම හිතන සකා ජිති ප්‍රහණය කියන පොත්ත තුළ හිතන්ඩෝවන පැති ගොඩක් පෙන්නවාදිලා තියනවා සික හරියට යම් කිසි කෙනෙක් පැළුවුත් මහිචනක ලසි ක හ කියේවන්ගේ බලන්න අමාරුයි අවසාහරී ගොඩක් ගැඹරු අපට හිතන්න පැති ගොඩා කිසිමතුයනවා එළඟට මංමැල්තින් ලියන පොත ඇතරම කිසිදු ආගමට කිදු ජාතියකට කොටුවන්නටතුව බුදුරන් වහසේ ගැන කිසිදු විද්‍යිය කතාවක් කරන්නඇතුළ. සත්‍ය හොයන කෙනෙක් ගැන ස්මතු කරල පෙන්න්නන්නේ චඒක යැම්කිරි කෙනෙක්න ඒ චින්තනය හොඳෝට බැලවොත් කොටුවෙන්ද ඉඩක් දීලමන තෙරවන්සරන්න. මට ආපු ජමල්කත් තියන පොඩි ප්‍රශ්නම කැනක සූත්‍රයේ ප්‍රශ්න සත්‍රයේ ංගේ න ප කරල තියෙන ඉදිරිීද කරන කොට සූතු සකචක් සූත්‍රයේ දී රන්න ුව ග ූත්‍ර මයි විග්‍රහ කල තියෙන්නේ සමීන් වහන්සේන් දේශන කර මහතු අ සූත්‍ර ඇසුර මටහගත් කරන දස ධරම සකටචයි පහදාදන්නක සංකකිීතියන පංචිපාන කන්ධා දුක්කාරප දන සංංකර වඥාන දුහ. සංකිත්්‍යයන පංචිපාදනක කන්ධා දොක්කා කියන්නේ රූප ේදන සඥ සංකාර න්දුක නෙමෙේ එක බොරු ගරදි මේ එබන් එච්චර කාවයක් කියරතියෙනවා මේ පහට නෙමේ පංචුපානස්කන්ද කියලා කියන්න කියලා රූප උපාදානස් කන්දී වේදන උපාදනස් කන්දී සඥා උපාදනස්කන්දිී සංකාර උපාදනස්කන්ධදි විඥා උපාදනස් කන්ද කියන පහටයි පංචුපාස්කන්ද කියන්න එච්චර කියද්දිත් මේ දිට වෙනවා කියන එක සම්මන් හිතා ගඩ වැරරි එනි මේ කාරණාව සක්කාධදික්ට ප්‍රහණෙන පොතේ අපි ගොඩාක් පැහැදිරි කළ පෙන්වාදලා තියෙනවා මේ සම්බන්ධි වීග්‍රහ. ශාස්සතයෙන් උච්චේදයට හෙවත් බවයෙන් විභාවයට යන්නූ මේ පංචකාමයන්ගෙන් ඉවත්වන අ්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන් කතරමහා බොහුත උපාධනයෙන් හෙවත් ඒ ගෝජරත්වය ඉවත්වී එනම් හූපයේ ඉක්මවා අරූප සමාධවලට පත්වයෙනවා උච්චේද කොහමත් මේ ලෝක සාසද ච්චිරත් එක තමයි තියෙන්නේ පංචකාමයෙන් ඉක්මිුව කියන කාරනාව එක විතරන් නමේ රූපය ඉක්මූුණුවක් කියන කාරනාව කොහොමද වෙන්න කියන එක දරම විනියක් තියනවා. පංචකාමයෙන් ඉක්මි වව පමණින් සිදදු වෙන්නේ සමාධට කන දිහානෝට පත්වෙන්නේ එක. නමුත් රූපය කියන කාරණාව එක්මූනුවක් කියන කාරනාවටාව ඊට වඩාදක්. කරන්න තියෙන රූපය ක් මුණුවක් කියෙන කාරණාව එක එතර විසාර ධරම් මනියතිය එසේ අරූප සමාධිවලට පත්වූ විට පංචිපාදනස්කන්දයන්ගේ රූපය ඉක්ම වුවද අනෙක් ස්කන්ද හතර ඉතිරී තිබෙන නිසා නව නෑනෑ මේ කරුණු සම්පූර්ණෙන් කරදි. එහෙම පංචිපාස්කන්දේ රූපය කියලක නෙක් මටනොහවත් සම්බිලන්නේ පංචිපාස්කන්දය රූපය කියල විග්‍රහයාය මං මෙම කියරදිීලත් නෑ මට අහම්බිලත්න්නේ ච පාස්න්ද තින විග්‍රහතව රප උපාදනස්කන්ද කියල ගන්න රූපය කියලා විග්‍රායක්ක් නෑ පංච පාස්කන්දක එනිසා මේක මේ හරියට මහැම් විලීම කියනවා දේශනාව ඉගනගන්නකට හරියට ඉගෙන ගන්න කියලා හරි ඉගෙන ගත්ත නැතිවුණ හම ලොකු වලකට පත්වනවා ඉල්ලඟට තවත් අහන පවතන දේහි නැතිවීම ෙවත්මු බවයි භව යා හිසිදුවනි පංච පාස්කන්දී සමු සමුදය හේතුවෙන් හේතු නිසාට ගන්න යක් හතු නිරුද්ධීමෙන් පලේ නිරුද්ධනවත් නොදැකීම නිසා. පවතිනදය කියන කාරණාවක් එ කතාවන් නැතුවම ප්‍රතිපදාවක් හිදවල මේ මේකද හරතින ප්‍රශ්න ඔක්කම වැරදි තේරුම් රන්තී නොක්කුම වැැදි. පංචිපාදනස්කන්ධයන්ගේ සමුදයහා නිරෝධයවත් උදේවය දැකීමෙන් මාමන්්‍යී බවට පත්තේ. නම් උදේවයි න විට පචිපාස්කදට අනිත දු කනත් භාවය වැටහි මේ මේ ඔක්කම තිගෙන දේවල් එක දකින විදිහත්තින සම්පූර්ණයම වැරදිීම මේ හිතලා තියෙන ක්‍රමේ මේ මංහිතන මේකර අගටි කරපු සාකච්ඡාහක්කා දිචි ප්‍රහණය පොත බැලුවනං මේවක්කුම රදිීක තේරුගන්න පුළුවන්. නමියී බවට පත්වන වී පංචිපාස්කන්ද මං්නී නවීමෙන් හිවත් නිරෝධයනෙ කට තියෙනක නැවල හෙම නෙමේ පටවිගතය උපාදාානෙන් හටගනී එනම්යය පටවි කාය විඤ්ඥානය එකතුවීම හිවත් ඉස්පරසයෙන් පටවිබෝ හඳනාගැනීම උපාධානී කාය පටවි කාය වි්ඥානය කය පටවි කාය විඤ්ඥානී කියලා එහෙම එකක් විද්ගහයම කොම දන්න නෑ මෙසේ රුප්පනයවීමෙන් ඒටුවී පංචිප ස්කදය හට ගැනීම සිදුව. රුප්නය කියනෙකට මේ පංචුපන්ස්කන්ද කර විග්‍රහයකුත් මුදන්නේන රෘපති කියනෙක රූපය කියර විග්‍රහහි ය පංචුපන්ස්කන් කතාවක් ම දන්නේන හම දේශනාවවතී ොද කියලට රහම්බිලනේ ඉටවන්සේ අහනුව මෙසේ හේතුන් නිසා හටගන්නා ඉස්පර්සයක් ලෙස පංචුපාදනස්කන්ද පංච උපාදානස්කන්ද සම්මුදයත් හේතු නිරුද්දුවීමෙන් ඉස්පාස නිරුද්ධ නිරෝධී. මේ දැනුම කල්ලගෙන අපි මේ දැනුම හි මෙහිම පද ගැලපුුව කියලා මේ ප්‍රතිපදාවක් වෙන්නේ නෑ. අපි අවන්කෝමංස මම කවුද කියනෙකත්්ේ කරියටයේ පොත අප හම් බලන්න අමනත් ඉදිරියේදදි එතකොට ඔබටක තේරුන්ගන්න පුලුවන්ගේ සක්කායිරි ප්‍රහණය හරිට බැලුවන් ඇතරම හිතන් ඕන තරන්ති න මේ අපි කුහිං හරි දනුම කැල්ලක් කල්ලගන අපි ඒක වචන හෙටම හිට පහෙික හරිට දැම්මට මිකාරණ ඉස්මත්වෙෙන්න්නේ නෑ හොඳ එක තේරුන්ග. විදහ ඇතුර අකු සතරමහා බූතයෙන් අජත්ත හිද ලෙසේ නම් මාගේ තමාමගින් බයි ඇැනීමක් එදීම අත්තවාද පාදානය මේ ඇතර මනවලෝක විතරයි තනිකර මනෝලෝක බදු භාග පනය මුතු තනවා සර වෙන අරනුවෙන් පඩා දෙන්න හොඳට ඔබ තේරුම් ගන්නය දරමය කියන කාරණාව තුොලින් දැනුම අර්ථයක් කර ගන්න බැ කියනෙ. ාවක්තන සිද්ද න ති නිසාවක්ක දිටි ප්‍රහණේ පොතමන් එතන ගොඩ කෙනෙකොට ි ගන්න පුළුව ඩවඩ කරගන්න පුලුවන් බලන්න එක තියෙන කරන්ටක අපි අද ගොඩක් කලාවට මේ ඕනකමට ඕනකම තියෙනවන යාට ඒක බලවරක් එකන ඒ චර ගන බලන්න ඕනක තියන ඕෝනකම ැත් වෙට තමයි ඉන් අපට මොකකාරරි ලැක්්ගඉන්න පුළුවන්නන් අපි ොහෙ ඉන්නවා අපි සිරන කරම ඇත්තෙක්. අපට අවංකව සත්‍යවාදී ඕනකම වනම් එකනෙක් සත්්‍යව කාරා පෙන්නද ඒකටම මේ ොමවුණ හැරන වෙනදයක් කරන්න න්නේ. අපි මොහරි බොරුවක් එක ඉන්නවන අන්න පියේදේ සත්‍ය කරා යමුවෙනෑ එකන බොරු අප ඉන්න කැමති. එච්චර මෝඩයි. බොකද බොරුව අපි හිතන කතා කන ක්‍රියා කරන්න පිරිවල් ඒ එකත්තක් අප ඉන්න කැමති ඒ මෝඩක මත් එකේ බොරු අපි ඉන්න. ඉතිඒ නිසා සත්‍යවාදීව හිතන්න ඔබට සක්කාධත්්‍යය ප්‍රහණය කියන පොත උඩාම් බලන්ඩ එක අපි ගොඩාක් මහන්සේලා හැදේ. ඒ කරු ලිපස්තු කරේ බලන්ඩ මිසක් මේ වෙල දෙකර නේ ඉතිඒ හොඳ හිතුව න ප්‍රශ්නයක්ක්වත් එන නෑ ොත යෙනෙ බලවනවා එන්ස පඩ එක ඩවනෝ කළ බලන්න හොඳ එහෙන අපි අවසන් කරමන වෙලාව හරි හොඳ පයිසාාව වහන්ස එහෙමන අදදිනත් ස්වාමින්න් වහන්සේ අපෙරෙන් මහත්තානුකම්පාවෙන් මෙහි මිදිරි උදෑසනින්ම අප වෙනුවෙන් ඉතාම කරුණාවෙන් අපිට මේ ප ධර්ම කරනු පහදාදමින් ඉතාම වටිනා ධර්මදාන මේ කුසයක්ක් ස්වාමින්න් වහන්සේ සිද්ධ කරගත්තා ඒ වගේම අපි මේ සියලෝ දෙනාමත් ධර්මස්ත්‍රවනින් මේ රැස් කරගත්ත සියලෝම කුසල් ස්වාමින්න් වහන්සේටත් පත්වේවා ස්වාමින් වහන්සේ ප්‍රාථනය බෝධියයකින් සුක ප්‍රතිපදාවෙන් ධර්මමාබෝධය පිසම ල ේතුවාසනාවේවා කිය අපසිලදනාම් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ස්වාමන් වහන්සේගේ අද්‍රණය පින්වද्यමපියන්ටත් ගුරුවරුපාද්‍යයන් වහන්සේලාටත් මළගිය ඥාතිීන්ටත් මේ පිනත් පත්්‍රවේවා ඒ සල දෙනාටමත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේකුसाල් හේතුවාසනාවේවා කිය ප්‍රාර්ථනා කරනවා අද දින මේ ධර්මසාකච්ඡාව සාර්ථව කරගෙනයාමට upपकारrsieल मत्ma मत्meත් ඒवा අදධීන ප්‍රශ්න ඉදිරිපත් කරපු සේලුමහත්මහත්මේන්ටත් ධර්මශ්‍රවනය කරපු. ඔබාප හැම සියලු දෙනාටමත් පෞල්ල සියලු දෙනාටමත් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතුවාසනාවේවා වගේ ස්වාමීන් වහසේ ඇතුබූ සේලෝම දෙනාට නිදුක් නිරෝගි භාවය ලබේවා කියල ප්‍රාර්ථනා කරනවා, ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා, ධර්ම සාකච්ඡාව අවසාන කරන්න කියල ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි සියලු දෙෙනටපු තෙරුවන් සරනයි. ඇර සරණයි ගම ශේ මතක් කරනන්නව මට ල්ංඟ සතතියෙත් කරන්න අම්බෙන්න ොදමට වකක පෙට සටහං ගැත්තියෙනවා ඇල් ඊට පස්සේදා යා බයින් කරනවා එකන්නේ මළඟදයන සදුදා සතු නි හතර වෙන ද මන්හිතන්නේ එදා බැරිගෙනවා ල්ළංඟ ෙකළු නිද එදාට පුුව හොඳ අතිදව සේරිත් දසන දර්ම සාකච්චා කිරීම තුොලින්. අපි රස්කර ගන්ටෙදන සීල්පොණ ධර්මයන් අපි පළමෙන් පින්කමටි දෙවියන් අනුමෝදන් කරම අනමෝදං වෙත්වා සිල් දෙවියෝධ උතුම් නිවැඩින් සැනසෙත්වා ඒවගේම නිමේ රස්කරගට සීරපොණි ධර්මයන් මෑතියෝගේ පහලව වන මහඇතිවරුංගුණ අපවත්තිව දාලාර්ථ ූජනීය දෙන්මාකි ඥානදී මහා ඇතිවරයායන් වහන්සේට හටකරුන්නේ ඥානනන්ද මහා ඇතිවරයන් වහන්සේට තු නිින් නැසනට මේ සේලපුුණි දරමන් හේතුවාසනනා වේවා එවගේ ගයන පත්වර මහත්මාගේ ආදරනය මෑනියන්ටත් පරලව ජීවිිට සුකි සුපත් භාවට පත්වෙන් සියලුපින් හේතුවාසනාබේවා ඒක මග ෘදේ උත්තුන් වහන්සේරු පාද්‍යය ුත්ත මෙන් වහන්සේට ලෝක සසාහසනය සුලකින මහ ඇතිවරුන්ට දහමින් සැනසේද මේ සියලපින් හෙතුවාවසනා වේවා යගේම මේ ධර්ම සාකච්ඡාව සඳහාරධරන් කරපු ගෑන් පොතුවර මහත්මයට වගේ මිස සඳ හසංවිධාන කටයුතු කරන්නේ පොතුවර පවලි සිල්ද නාටම අස්්‍රික පොතුවර මහත්ම දම පල පොතුවර මහත්මයාදී ඉපතුවර පවල සිල්ද නාටමත් තුළානි මහත්මයටත් ප්‍රමේ සිල්පන ධර්මය කටම ූදංවිත්වා එවගේ අප නිරන්තරයෙන් ධර්මදාාන සිද්දු කරන ධර්මදාන සඳහ දවපදව කරන සෑමුදිනාටම තරම්පචාර කටයුතු කරන සිල්්ද නාටක් රල් පො රම දන් ත්වයි ්‍යග ට නිරන්තරයෙන් සිපසෙන් පු පකාරන බඩා මහත්ත ර යි මහතරූ පපසිං මහත්ම ඇතුළ ෙේ ඩස් ප ිල්ද ාටත් ධර්මස් සවනය කලාව ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්න්න මේ සේරිපොන ධර්මයන් හේතුවා සනබේවා බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධහනු භාාවෙන් ධර්මරත්නය උතුම් දම්මානු භාවෙන් සංගරත්නය යතුම් සංගහනු භාවයි යගේම අමත් මේ උත්තුම් ධර්මයේ විදිහටම දේනා කරන්නට ඕනය කිය හැඟීමෙන් නිික්ත ධර්මය දේශනා කරසිංගේ සත්‍යයයි ඉපති පදාව විදිියම දේශනා කරන්න ඕනයකින් හැගීමඉම දේශනා කරන්න එක සත්ත්‍යයයි මේ සත්‍යාන භාාවෙන්ද මේලෝකේට ම සිල්ලංකාට උදාවති විදමි කරෝුණනාව සංගත බිය දුරවී සැමට සත්තුටංඉන්ඩත් ඒවගේම සියලුම් ප්‍රශ්නාාවර බුද දුරවී සැමට සතුටින්ඉද වාසනාව උදාවේවා සිරධනාටම තෙරවා සරණයි.